they called it Sadhaki. Samanta Chakravalesu Atragachantu Devata Sadhammam Munirajas Sunantu Saghamukhadam Dhamma Savanakalu Ayang Badanta Dhamma Savanakalu Ayang Badanta Dhamma Savanakalu Ayang Badanta Namutas Bhagavato Arahato Samma Sambuddhas Namutas Bhagavato Arahato Samma Sambuddhas Namutas Bhagavato Arahato Samma Sambuddhas Sadhu Sadhu Biharadi Patishwara Nayaka Swamin Hansegin Api Palamuinma Vasata Prarthana Karno Shraddhavanta Pinnotni Canadavi Pavatvana Desana Malavaka Ogalangi Pradesitat Edam Karla Dharme Kiyala Denna Labhichcheka අපි සතුටු වෙනවා මොකද සමහර වෙලාවට මේ ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලට සංඝාසලා නිතර වැඩම කළාට ඔබට මහා සංඝයා කියන්නේ සමහර රටවල හිටියට දුර්ලභයි. දැන් මේ විහාරස්ථානයේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ පවා ඔබට මේ වගේ රටක දුර්ලභයි. හැබැයි ඊටත් වඩා දුර්ලභ රටවල් තියෙනවා. විශේෂයෙන්ම මැද පෙරදිග සමහර රටවල් වල ස්වාමීන් වහන්සේලාට වඩින්න අවසර තියෙන රටවල් තියෙනවා. අපි ඔය ඔමාන්, බහරේන්, ඩුබායි වගේ රටවල සමහර ලාවට ධර්ම දේශන වලට වැඩම කළා. ඇතැම් රටවල් තියෙනවා ස්වාමීන් වහන්සේලාට වඩින්න කිසිම අවසරයක්වත් නැති රටවල්. ඒවැයි ඉන්න ලංකාවේ මිනිස්සුන්ට මෙහෙමවත් හාමුදුරු කෙනෙක් හම්බෙන්නේ නැහැ. කොහොම වුණත් ඔයගොල්ලෝ මෙතෙන්ට සහභාගී වෙලා ඉන්නේ මේ කැල්ගරි පැත්තේ ඉන්න සියලුම දෙනා නෙමෙයි. ඒ අතර පින තියෙනම පිරිස තමයි අද මෙතන එකතු වෙලා ඉන්නේ. අපි දැන් උදේ කාලේ ටිකක් අර හිතට නැවුම් ඒ වගේම ඇඟටත් ගතටත් නැවුම් ස්වභාවයක් තියෙන වරුව නිසා භාවනාව වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරගමු. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණු භාවනාව. ඔබ දන්නවා ආනාපාන සති භාවනාව. සමහර අවස්ථාවල ආනාපාන සතිය ගැන අපිට වර්තමානයේ තර්ක විතර්ක බොහෝ එනවා. මෙතන ආනාපාන සතිය කියන්නේ හුස්ම දිහා බලන එකයි කියලා හුස්ම දිහා සිහියෙන් බලන් ඉන්න එකයි කියලා කියන අය. එහෙම පිළිගන්න අය අතොස්සන් බලන්න. පොඩ්ඩක් පේන්න. හුස්ම දිහා සිහියෙන් බලන් ඉන්න එක තමයි ආනාපාන සතිය කියන්නේ කියලා පිළිගන්න අය අතොස්සන් බලන්න. ලගේ කියලාද? හොඳයි මම අපිසු. හා. අනිතයි නෑ. ඔයගලන්ට වෙන අදහසක් තියෙනවා නම් ඒ ගැන කාට හරි ඒ අයත් අදහස කියන කලින් මට තියෙනවා වෙනත් අදහසක් ඒ ගැන කියන අය අතොසන් බලන්න. අදහස වෙනත් අදහසක් තියෙනවා. දෙන්නයි. ඔබතුමා කියන තුන් දෙනයි තව ඉන්න. පහල ඉන්නවද? තුන් දෙනා ඉන්නේ වෙනත් අදහසක් තියෙනවා කියලා. කියන්න බලන්න එක්කෙනා එක්කෙනා.
කියන්නේ ඒකාග්‍රතාවයක් වැඩෙන්න නිමිත්තක් අරගෙන නිමිති දිහා බලන්න එම නැහය නැත ඉරියව්වම නිමිත්ත අරගෙන නිමිති දිහා බලන්න ඒක හුස්ම ගන්න තැන තමයි නාසිකාග්‍රය හරි ඒක නිමිත්තයි බලන්නේ ඒකාග්‍රතාවයක් වෙනකම් ඔය දෙන්නම ඒ ඔබතුමා අවුරුදු මම අදහස නෑ මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන හුස්ම ඉහළ පහළ තුලින් ඒ සම්පූර්ණයෙන් ගන්න හුස්ම මුළු ඇඟ පුරාම ගමන් කරලා ඒගේ තැන් තැන් වලට ඇඟට බලපාන විදිය ගැන මෙනෙහි කරලා කිරීම ගැන තමයි මම නම් හිතන්නේ එහෙම කියලා. අපි දැන් මේ ගලන්න පොඩ්ඩක් තේරුම් කරලා දෙන්නම් ආනාපාන සතිය කියන්නේ මොකක්ද කියලා බුදු දේශනාවේ තියෙන විදිහට. එතකොට හුස්ම ගැන භාවනා කරලා කොහෙද නිවන් දකින්නේ කියලා සමහර ලාවට මත ඇතැම් දෙන අතර තියෙනවා. නමුත් හුස්මක් දිහා බලන් ඉඳලා නිවන් දකින්න බැරි බව ඇත්ත. මෙතන වෙන්නේ හුස්ම දිහා බලන් ඉඳලා නිවන් දකින්න හැදිල්ලක් නෙමෙයි ආනාපාන සතිය කියන්නේ. භාවනාවක ඉස්සෙල්ලාම මොකද්ද වෙන්න ඕනේ? ඊට පස්සේ මොකද්ද වෙන්න ඕනේ? ඊට පස්සේ මොකද්ද වෙන්න ඕනේ කියලා පිළිවෙලක් තියෙනවා. සන්නිසාදේ තබ්බං, සන්තපේ තබ්බං. ඔය විදිහට තියෙනවා ලක්ෂණ. මේකේ පිළිවෙලක් තියෙනවා. හිත කියන්නේ හැමතිස්සෙම දුවන එකක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ දන්නවා. හිතට නිශ්චිත වැඩක් දීලා නෑ අපි. හැබැයි අපි ඇඟට නිශ්චිත වැඩ දුන්නේ ඕන තරම් තියෙනවා. අද උදේ දත් මැද්දද? හිනා යන ප්‍රශ්නයක් එක දත් මැද්ද. ඊයේ උදේ දත් මැද්දද? දත් මැද්ද. එතකොට දැන් මට කියන්න අදත් දත් මැද්ද, ඊයේ දත් මැද්ද, පෙරේද මැද්ද, ඒත් මැද්ද. දැන් ওই දත් මදින වෙලාවට ඒක මදිනවා. පෙරේද දත් මදිනකොට නේද? දැන් අද ඉරිද නේද? අපි මෙහෙම ආව ගියේ ඉරිද දත් මැද්දද? ඔව්. ගීරිද දත් මදිනකොට මොනවද හිතුවේ? නිශ්චිත හිතන දෙයක් දීලා තියනවද? නෑ. ඊ සඳුද දත්ම දිනකොට මොනවද හිතුවේ? නිශ්චිත දෙයක් නෑ. කොටින්ම අද දත්ම දීපි හිතපේකවත් දන්නේ නෑ. ඒ කියන්නේ අපි දත්ම දිනවා කියන එක ගතට නිශ්චිතව දුන්නට හිතට මෙන්න මේ වෙලාවේ ඔබ මෙන්න මේක හිතන්න ඕනේ කියලා අපි හිතට දෙයක් දීලා නෑ. අන්න ඒක නිසා තමයි හිත එයාට හිතෙන හිතන එක හිතන්නේ. භාවනාවක කමඨහන කියන වචනේ ඔයගොල්ලෝ අහලා තියෙනව නේද? කමඨහන කියන්නේ සිංහල වචනේ. ඕකට සංස්කෘත පාලි වලින් අපි කියනවා වෙන වචන. කම්මඨාන කියලා කියනවා. හරිද? පාලි කම්මඨාන. ඔක තමයි සිංහලෙන් මොකක් වෙන්නේ? කමඨහන. ඔකට සංස්කෘතයෙන් එනකොට අපි කියනවා කර්මස්ථාන කියලාත් කියනවා. කම්මඨාන තමයි කර්මස්ථාන වෙන්නේ, කර්මස්ථාන තමයි කමඨාන වෙන්නේ. ඕක තේරුම් ගන්න මම සරල උදාහරණයක් කියන්නම්. අපි හිතමු ඔන්න කොල්ලෙක් ඉන්නවා ඉස්කෝලේ ගිහින් ඉවරයි දැන්. මොකද තාම ජොබ් එකක් නැහැ, ගෙදර ඉන්නේ නිකන්. දැන් තරුණෙක් ස්කෝලේ ගිහලා ඉවර වෙලා ජොබ් එකක් නැතුව ගෙදර ඉන්නකොට මිනිහා හොයේ ගෙදෙට්ට වෙලා අම්මට තාත්තට පොල් ගාලා දීදී ඉඳී. මොනවද කරන්නේ? යාළුවොත් එක්ක හිතන හිතන තැන් වල මොනවද ඒකට කියන්නේ? අස්තියදු ගන්න. අපි නිකන් හිතමු මිනිහට නමක් දාමු සුනිල් කියලා. මෙතන ඉන්නවද සුනිල් කියලා? යකුල නෙවෙයි. දැන් ඔන්න සුනිල් ජොබ් එකක් නැතාම
ස්කෝල් එකකින් ඉවරයි. සුනිල්ට උදේ නැගිට්ටට පස්සේ ඔන්න හිතනවා ටිකක් කම්මැලි කොහරි ඇවිදලා ඉන්න ඕනේ කියලා. එසේ එළියට බහිනවා. දැන් ඇවිදගෙන යනකොට සුනිල්ගේ යාළුවෝ 3 දෙනෙක් ඉන්නවා බොක්කුවක් ළඟ. කතා කර කර ඉන්නවා. සුනිලුත් දැන් එතන නවතිනවා. දැන් සුනිල් නැවතිලා ඒගොල්ලොත් එක්ක කතා කර කර ඉන්නවා. දැන් 3 දෙනා කීයක් වුණාද? 4 දෙනෙක් වුණා. සුනිල් දැන් අර කම්මැලිකමට නිකන් එළියට බැස්සට විශේෂ අයිඩියා එකක් තිබුණා නෑ මේ දේ කරන්න ඕනේ මෙහෙම ඉන්න ඕනේ කියලා. දැන් ඔතන 4 දෙනා කතාවේ ඉන්නකොට කියනවා කතා වෙනවා මේ අපි අද සිරිපාල මාමගේ වත්තට බැරුලා තැනි ගෙඩියක් කඩාගමුද කියලා. දැන් ඔන්න එතෙන්දී ආව සාකච්ඡාව. දැන් යනවා සිරිපාලගේ වත්තට. දැන් මේගොල්ලෝ තැඹිලි කඩාගෙන බොනවා. දැන් අර සුනිල් ගෙදරින් එළියට බහිනකොට සුනිල්ගේ අදහසක් තිබ්බද තැඹිලි බොන්න? එහෙම එකක් ඔළුවේ තිබුණ නැහැ. දැන් තැඹිලි බිබී ඉන්නකොට කතා වෙනවා කසුනේ මොකද නැනේ කරන්නේ කියලා. ඔන්න එක්කෙනෙක් කියනවා යන්ද කසුන් ලෑගවල් පැත්තේ. දැන් ඔන්න අලුත් යෝජනාවක්. දැන් යනවා කසුන් ලෑගවල් පැත්තේ තැඹිලි බීල. ඊට පස්සේ එදා දවල්ට කසුන්ලේ අම්මා කෑම හදලා දෙනවා කට්ටිය එහෙන් කනවා දවල්ට. දැන් සුනිල්ට ගෙදරින් එළියට බහිනකොට අද දවල් කන්නේ කසුන්ලේ ගෙදරින් කියලා අදහසක් තිබ්බද? නැහැ. ඔන්න ඒ දවසම හිට මෙහෙට දුව දුව කැරකි කැරකි කට්ටිය රවුම් ගහලා හිතන වෙලාවක ගෙදර එනවා. අරමුණක් නැහැ මේක කරන්නේ මෙතන කන්නේ මෙතන බොන්නේ මේ විදියට ඉන්නේ මේ මේ වෙලාවට එන්නේ කිසිම ප්ලෑන් එකක් නැහැ. ඔකට කියන්නේ රස්තිය අදු ගන්න. හිතත් ඔය වගේද නැද්ද? හිතත් ඒ වගේ රස්තිය අදු ගන්න. එතකොට දැන් උතෙන්දී සුනිල්ට අපි කියමු ජොබ් එකක් හම්බෙනවා. වැඩපොලක් හම්බෙනවා. දැන් සුනිල්ට වැඩපොලට යන්න නිශ්චිත වෙලාවක් තියෙනවා. ගිහිල්ලා නවතින නිශ්චිත තැනක් තියෙනවා. කරන්න නිශ්චිත වැඩක් තියෙනවා. කන නිශ්චිත වෙලාවක් තියෙනවා. කොටිම තේකක් බොන්න පුළුවන් නිශ්චිත වෙලාවක් තියෙනවා. වැඩ ඉවර වෙන නිශ්චිත වෙලාවක් තියෙනවා. ගෙදර එන්න ආපහු නිශ්චිත වෙලාවක් තියෙනවා. සුනිල්ගේ මුළු ජීවිතේම දැන් වැඩපොළ නිසා පිළිවෙලක් උනාද නැද්ද? වැඩපොළ ලැබීම එක්ක සුනිල් පිළිවෙලක් උනා. සුනිල් දැන් හරි සැලසුම් සහගතව පිළිවෙලකට වැඩ ටික කරනවා. එතකොට ඔබ කියන්න මෙයාව සම්පූර්ණ වෙනස් කළේ අර වැඩපොළ නේද? හරි. වැඩ කියන එකට අපි කර්ම කියලා කියනවා. කර්මාන්ත ශාලා කියන්නේ කර්ම කියන වචනේ වැඩවලට කියන වචනය. පොළ කියනවා ස්ථානෙට. එහෙනම් වැඩ පොළ කියන එක තමයි කර්ම ස්ථානය කියන්නේ. හරිද? වැඩ පොළ. ඔක තමයි පාලියෙන් කම්මဋාණ කියන්නේ. කම්මဋාණ කියන පාලි වචනෙට දෙන්න තියෙන සරලම ගොඩේම වචන ගන්නවා නම් වැඩ පොළ. හරිද? එතකොට කාටද රස්තියාදුවේ යන හිතට වැඩබලක් දුන්නා. මේක තමයි කමඨහන කියන්නේ. එතකොට භාවනාවකට කමඨහනක් ඕනෙමයි. ඇයි හේතුව? කමඨහනක් කියලා කියන්නේ වැඩබලක් කියලා කියන්නේ මොකක්වත් මේ දැන් සුනිල්ට පිළිවෙලක් දුන්නානේ. සුනිල්ට අරමුණක් තිබුණ නැහැ, නිශ්චිත වැඩක් තිබුණ නැහැ, කන්න බොන්න වෙලාවක් කිසි දෙයක් නැති අර වැඩබල නැති නිසා. දැන් වැඩබලින්ද සුනිල්ට ඔබ මෙන්න මේ වෙලාවට එන්න ඕනේ. ඔබ මෙන්න මෙතන ඉන්න ඕනේ. ඔබ මෙන්න මේ වැඩේ කරන්න ඕනේ. ඔබ මේ වෙලාවට කන්න ඕනේ. ඔබ මේ වෙලාවට බොන්න ඕනේ. දැන් සුනිල්ට පිළිවෙලක් දීලා තියෙනවා වැඩපොළ. අන්න ඒ වගේ හිතට ඔබ මෙන්න මේක හිතන්න ඕනේ කියලා පිළිවෙලක් තමයි හිතට දෙන්නේ. එතකොට භාවනා අරමුණ තමයි කමඨාන කියන්නේ. බුදුගුණ භාවනා කරන කෙනාට බුදුගුණ භාවනාව කමඨාන. වැඩපොළ. ආනාපාන සතිය කරන කෙනාට ආනාපාන සතිය වැඩපොළ. කමඨාන. එතකොට එයාට වැඩක් තියෙනවා වැඩපොළ. හොඳයි පින්වත්නි, මේ වැඩපොළ කියන කමඨහනක් ඕනේ ඇයි? ඒකට හේතුව ඔබ හිතන්න. සමහර භාවනාවේ වැරදි අර්ථයක් දෙනවා. හිත දිහා බලාගෙන ඉන්නලු. හිත දිහා බලාගෙන හිතට හිතන එක දිහා තේරුම් ගන්නලු. ඒ කියන්නේ සද්දයක් එනකොට සද්දයක් 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 ගාලා හිතන්නලු. සමහර වෙලාවට වේදනාවක් එනකොට වේදනාවක් වේදනාවක් ගා හිතන්නලු. එකෙන හිතට හිතන එක දිහා අවධානයෙන් බලාගෙන හිතන්නලු. ඒක මම දකිනවා මෙන්න මේ වගේ. එහෙම භාවනාවක් කෙනෙක් කරනවා නම් ඒක හරියට
ඔබ හිතන්න මෙල්ල කරන්න බැරි කඩාගෙන දුවන හරකෙක් කියලා. ගුණෙක් කියව දැන් මේ ගුණා මෙල්ල කරගන්නවම හරි මුදුන හැමතැනම. එතකොට මේ ගුණා දුවද්දි මිනිස්සේ කදනවා මෙයා කොහොමද මෙල්ල කරගන්න කියලා ගුණාව. ඒ මිනිස්සේ ඇවිල්ලා මේ ගුණාගේ ලණු අල්ල ගන්නවා. කරේ ගැට ගහලා තියෙන ලණු අල්ල ගන්නවා. අල්ලගෙන මිනිහත් ගුණා දුවන දුවන තැනට යනවා. ගුණා වත්ත පහලට දුවද්දි අර කබේ අල්ලගත්තු මිනිහත් වත්ත පහලට දුවනවා. ආයි ගුණා වෙල පැත්තට දුවනකොට මේ කබේ අල්ලගත්තු මිනිහත් වෙල පැත්තට දුවනවා. හිතට පේන එක හිතෙන එක දිහා අවධානයෙන් බලාගෙන හිතන්න කියන්නේ අන්න ඒ වගේ. සත්‍යයක් කියති සත්‍යය සත්‍යයක් වේදනාවක් කියති වේදනාවක් වේදනාවක් නිකන් අර ලණු අල්ලන් දුවන්නේ හිතත් එක්ක දුවනවා. හිත කවදාකවත් මෙල්ල වෙනවද නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සන්ට පේතම්බන් සන්නිසාදේ තේතම්බන් කියලා මේ මෙතන මේ සන්නිසාදේ තම්බන්. ඔය හැම එකකම දීලා තියෙන්නේ භාවනාවේ මූලිකව වෙන්න ඕන ටික මොකද්ද? පළවෙනිම ස්ටෙප් එකේ තියෙන පළවෙනිම දේ තමයි ඉස්සෙල්ලම දුවන එක නවත්තන එක. භාවනාවක වෙන්න ඕන මූලිකම දේ මොකද්ද? හිත දුවන එක නවත්තන එක තමයි පළවෙනි වැඩේ. දෙවෙනි එකේ හිඳුව ගන්න ඕනේ. දුවන එක නැවැත්තුවා කියලා කියන ආයෙ මේකට දුවන්න ඉඩ දෙන්නේ නැතුව පුළුවන් තරම් හිඳුව ගන්න. තුන්වෙනි එක එකඟ කරගන්න. එකඟ කරගන්නවා කියන එකේ තේරුම තමයි දැන් අපිට සාමාන්‍යයෙන් ඒකාග්‍ර කියන එකනේ එකඟ කරනවා කියන්නේ. අපි එකඟ කියන වචනේ සාමාන්‍යයෙන් සිංහලෙන් තේරුම් ගන්නේ කොහොමද? එයා මට එකඟ වුණා. කැමති. මගේ වචනේට එයා එකඟ වුණා කියලා කියනවානේ. ඒ කියන්නේ හිත එකඟ වුණා කියන්නේ අපි දුන්න අරමුණේම ඉන්න යාළ ඇස්ති. අපි දුන්න මෙන්න මේකම හිතන්න කියලා එයා ඒකටම ඉන්න කැමති. ඔබ තමයි සමාධිය කියන්නේ. සමාධිය කියන එකේ තේරුම හිත එකඟ වෙලා. එතකොට එකඟ වෙන්න කලින් දුවන එක නවත්තන්න එපා. දුවන එක නවත්තනවා කියන්නේ එයාට ඕන එක කරන එක ඔක්කොම කලින් නවත්තන්න. දැන් ගොනේ ගාල කඩන් දුවද්දී ඌව නවත්තන්න නම් අපිට ගහක් හරි කණුවක් හරි පාවිච්චි කරන්න වෙනවද නැද්ද? අනිවාර්යයෙන්ම ඕනේ. නැත්තම් බෑ. ගහකට හරි කණුවකට හරි තියලා ටක් ගලන ලණු ගැට ගන්න ඕන. අන්න ඒ වගේ තමයි ඒ ගහ හෝ කණුව වගේ තමයි භාවනා අරමුණ. කමටහන. හිත කියන ගුණාව මෙන්න මේ සතිය කියන ලණුවේ ගැට ගහලා කණුවකට හෝ ගහකට තියලා බඳිනවා වගේ තමයි භාවනා අරමුණ. වැඩ පොළ කියපු මේ කමටහන තමයි ගහ. එහෙම නැත්නම් කණුව. එතකොට දැන් ආනාපාන සතිය කියලා කියන එක තමයි ගහ. ඔය ගහේ තමයි මේ හිත බඳින්නේ එතන. එතකොට දැන් මේ වැඩවලට දැන් අප මෙන්න මේක හිතපන් කියලා. දැන් අපි භාවනාවේ මූලික ඔය කමඨහන කියන වචනේ තේරුම් ගත්තේ. දැන් ඔයගලන්ට මම කිව්වා අද පොඩ්ඩක් ආනාපාන සතිය ගැන තේරුම් කරලා දෙන්නේ. ආනාපාන සතිය කියන කමඨහන ඒ වැඩවල ගැන බලමු දැන්. දැන් මේ කිව්ව ටික තේරුණාද? තේරුණා. හිත එකඟ කරගද්දී ඔය වැඩපොළක් හැටියට කමටහනක් හැටියට අරමුණක් ගද්දී කෙනෙකුට ප්‍රශ්නාර්ථයක් තියෙනවා. වචන ගොඩාක් පිරිච්ච භාවනා අරමුණකට වඩා එක වචනයක් හෝ ඒකාකාරී කෙටි දෙයකින් තමයි ලේසි. හරිද? දවසක් හාමුදුරු කෙනෙක් මගෙන් භාවනා වැඩසටහනකදී ඇහුවා තනි වචනයක් කරගෙන දැන් සියලු සත්‍ය සෝපත්වත්වා කියන වචන දෙක ගත්තොත් ඕකම විතරක් හිත හිත ඉන්නකොට හිත එකඟ වෙන එක ලේසි නේද? වචන ගොඩාක් කරගෙන හිතන්න ගියාම හිත විසිරෙනවා නේද කියලා. ඒ කාරණාව පින්වත්නි මම ඔබට නිකන් කෙටියෙන් මෙහෙම කියන්න. අපි හිතමු තනි වචනයක්ම අරගෙන හිත හිත ඉන්නවා කියන එක ඇතුළේ සමහර ලාවට අනිවාර්යෙන් හිත එකඟ වෙනවා කියන්න බෑ. මම උදාහරණයක් කියන්න. දැන් අපි කියමු ලංකාවේ මහා ජරා දේශපාලනයක් තියෙනවනේ. හරිද? දැන් ඕකේ කාගේ හරි නමක් කරගන්නකො වචන දෙකයිනේ. එක්කෝ ඉහළම තැනින් ගමු මෛත්‍රීපාල සිරිසේන කියන වචන දෙක. හරිද? දැන් ඔය වචන දෙක අරගෙන S2 පියාගෙන
ඒකාකාරී වෙන්නේ එක අරමුණක් හැටියට වැඩපොළක් හැටියට කඹේ කණුවක් හැටියට අරගෙන අර වචන දෙක හිත හිත ඉන්න පුළුවන් නම් හරිද ඒකාකාරී දැන් මේකත් වැඩපොළ හිතට වැඩක් දුන්නා හිතට දැන් දුවන්න දෙන්නේ නැහැ ඔබ මේ පැයම මෛත්‍රී බාල සිරිසේන කිය කිය මේ වචන විතරක් හිතපන් කියලා වැඩපොළක් හැටියට දුන්නා හිත එකඟ වෙයිද නැහැ දුවනවද නැද්ද ඇයි දුවන්නේ ඒකාකාරී එක වචනයක් දීලා තියෙනවා එක වචනයක් දුන්නත් වැඩන්නේ හිතක වෙන්නේ මොකද හේතුව අපිට ඒ වචනෙත් එක්ක ඇලෙන ගැටෙන අරමුණු බැඳිලාද නැත්ද සංඥා තියෙනවද නැත්ද ඒ වචනේ වටා ඇලෙන ගැටෙන අරමුණු පිරিলা දැන් අපි අරක හිතුවට විතර්ක කර කර අර සංඥා ඔළුවට ගලාගෙන එනවා ඇලෙන අරමුණු ගැටෙන අරමුණු ගලාගෙන එනවා වෙන නමක් ගත්තා තෙච්චරයි මහින්ද රාජපක්ෂගේ හේතුව ඒ තෙච්චරයි රනිල් වික්‍රමසිංහගේ හේතුව ඒ තෙච්චරයි කොයි නමක් අරගත්තත් ඇලෙන අරමුණුත් තියෙනවා ගැටෙන සමහර කෙනෙකුට ඇලෙන අරමුණු සමහර කෙනෙකුට ගැටෙන අරමුණු දැන් ඔය සංඥා පිරিলা නිසා ඒව වැඩබලකට ගන්න බෑ ඒවා මේ හිතට වැඩක් හැටියට දෙන කමටහනක් කරන්න බෑ දැන් එහෙනම් ඒකෙන් උගලන්ට එක දෙයක් තේරෙන්න ඕනේ එක වචනයක් කරන් ඒකාකාරීව හිතුවා කියන එක මතම නෙමෙයි හිත එකග වෙන්නේ. දැන් බලන්න බුදුගුණ භාවනා කරනකොට බුදුගුණ අනන්තයි කියන වචන විතර නෙමෙයි. සමහරු වචන ගොඩ අරගෙන හිතන අවස්ථා නැද්ද? මේ හේතු නිසා අරහං. මේ හේතු නිසා සම්මා සම්බුද්ධ. මේ හේතු නිසා විජ්ජාචර සම්පන්න. වචන ගොඩයි. හැබැයි හිත එකග වෙනවද නැද්ද? මොකද කෙලෙස් සහිත ඇලෙන ගැටෙන සංඥා ය අරමුණ ඇතුලේ නැහැ. ඒ මේ පුද්ගල චරිතය අරත් පුද්ගල චරිතය. අරක නිගන් නම ගැන හිතපු පමණින්ම විසිරීමක් තියෙන්නේ. මෙතන නම නෙමෙයි සම්පූර්ණ ජීවිතයේ ස්වභාවය ගැන විමසුවත් හිත එකඟ වෙනවා. එහෙනම් මේකේ තේරුම තමයි හිත එකඟ වෙන්න වැඩපොළක් හැටියට ගන්න ඕන හැම තිස්සෙම තන නැත්ද මේ ෆේස් ටිෂුස් වැඩපොළක් හැටියට හැමතිස්සෙම ඕන වෙන්නේ පින්වත්නි සංඥා කෙලස් පිරිච්ච සංඥා නැති අරමුණ හරිද දැන් ඕකට ආනාපාන සතිය කියන මේ අරමුණ සාර්ථකද නැද්ද කියලා අපි ඉස්සෙල්ලා බලමු ආනාපාන කියන අරමුණ අපිට ඔය කියන විදිහ හිත එකඟ කරන්න පුළුවන් ඇලෙන ගැටෙන සංඥා නැති අරමුණක්ද කියලා බලමු. මට එක දෙයක් කියන්න. සමහර කෙනෙක් ආනාපාන කියන මේ වචන වලට විවිධ අලුත් අර්ථකථන දෙන්න හදනවා. මම මේකට නියමම අර්ථය ඔයගලන්ට දැනෙන විදිහට තේරෙන විදිහට මෙහෙම කියන්න. හිතන්න රටක ඇතුලේ තියෙන දෙයක් පිටට යවන අවස්ථාවක් තියෙනවා. රටේ පිට තියෙන දෙයක් රටින් පිට වෙන රටක තියෙන දෙයක් රට ඇතුලට ගේන අවස්ථාවක් තියෙනවා. ওই දෙකට කියන නම් දෙක මොකද්ද? ආනයන අපනයන. ඒ කියන්නේ රටේ පිට තියෙන දේ රට ඇතුළට ගේන එක මොකද්ද? ඉම්පෝර්ට් ආනයන සිංහල කියන්නේ. රටට පිටින් තියෙන එක රට ඇතුළට ගේන එක ආනයන. රට ඇතුළේ තියෙන දේ පිටට යවන එක අපනයන. ඇඟ ඇතුළෙත් වෙනවා පිට තියෙන ඇතුළට ගේනවා ඇතුළේ තියෙන දේක් පිටට යවනවා. අතන පිට එක ඇතුළට කියන එකට කිව්වේ ආ නයන මෙතන ආන අතන ආ නයන මෙතන ආන අතනදී ඇතුළේක පිටට යවනවට කිව්වේ අපනයන මෙතනදී අපාන අතන ආ නයන වගේ මෙතන ආන අතන අපනයන වගේ මෙතන අපාන හරිද එතකොට ආනයි අපානයි කියන වචන දෙක සංදි වුණ ගමන් මේ කඩන්නේ ඇවිල්ලා මේ මට හිතෙන අර්ථ නෙමෙයි මේක ඇවිල්ලා භාෂාවෙන් භාෂාව තුන තියෙන සංදි වීම හරිද එතකොට
ආන අපාන කියන වචන දෙක සංදි වුණ ගමන් ආනා පාන. හරි එතකොට මෙතෙන්දී මේ ආස්වාද වගේ මොකක්වත් මේ අලුත් අර්ථ නෙමෙයි. ඔය ඇවිල්ලා ආස්වාසයයි ප්‍රසවාසයයි මේ ශරීරේ හැම මොහොතකම සිද්ධ වෙන ආනයන අපනයන වගේ වැඩ. එළියෙන් ඇතුලට ගන්නවා ඇතුලෙන් එළියට යනවා. එතන මෙන්න මේ ආනෙටයි අපානෙටයි සතිය තියාගෙන ඉන්න එකට තමයි ආනාපාන සති කියලා කිව්වේ. දැන් මේක වැඩපොළක් කරගන්න හිත ඉස්සෙල්ලම නවත්තන්න. කොහොමද නවතින්නේ බලන්න. ආස්වාස ප්‍රාස්වාස ගන්නකොට අපි කවදාකවත් එක දිගට ආස්වාස පහක් විතර අරගෙන ඊට පස්සේ වෙන ප්‍රාස්වාස දෙකක් විතර ගන්නවා, ආයි ආස්වාස අටක් විතර ගන්නවා, ප්‍රාස්වාස එකක් ගන්නවා, ආයි ආස්වාස තුනක් ගන්නවා, ආයි ප්‍රාස්වාස 10ක් විතර ගන්නවා. එහෙම වෙනවද? මේක මහා බුදුම ඒකාකාරයනේ. හිතලා කරන එක නෙමෙයි. ස්වභාවයෙන්ම ආස්වාසයක් නම් ඊට පස්සේ ප්‍රාස්වාසයක්. ආයි ආස්වාසයක්. ආයි ප්‍රාස්වාසයක්. කාටවත් ආස්වාස ප්‍රාස්වාස නැහැ කියන්න නැති හැමෝගෙම ළඟ තියෙන දෙයක්. ජීවත් වෙන්න භාවනාවක් කරන්න පුළුවන් හැමෝටම තියෙන දෙයක්. අනිත් දෙක මේ ලෝකේ අත්‍යවශ්‍යම දේ. ආස්වාස ප්‍රාස්වාස තරම් අත්‍යවශ්‍ය තව දෙයක් තියෙනවද බලන්න කියන්න බලන්න. ආහාර ජලයේ ඊට පිටිපස්සෙන් ඉන්නේ. සමහර වෙලාවට වෛද්‍යවරු වෛද්‍ය පරීක්ෂණවලට ඔබ දැකලා තියෙනවා, ඔබ දැකලා තියෙනවා සීමා කාල දීලා කියනවා මේ කාලය ඇතුලේ කෑම කන්න නැතුව ඉන්න ඕනේ නේද? වෛද්‍ය පරීක්ෂණවලට කන්න දෙන්නේ නැහැ, මෙන්න මේ කාලේ කන්න දෙන්නේ නැහැ කියලා නවත්තන කාල පරිච්ඡේදවලට. සමහර වෙලාවට වතුරත් එහෙමයි, මෙන්න මේ කාලය ඇතුලේ මෙයාට වතුර දෙන්න එපා කියනවා. ලෙඩා බෑවට තිබහයි ඕන දිව කිලෙන්න යනකොට වතුර ඕනේ කියලා ඉල්ලනවා. බෑ බෑ වතුර දෙන්න බෑ මේ වෙලාවේ කියනවා. වෛද්‍යවරු වතුර ටික පව නොදෙන වෙලාවල් තියෙනවා වෛද්‍ය පරීක්ෂණ වලට. හැබැයි ලෝකේ කවදා හරි ඔබ දැකලා තියෙනවද වෛද්‍යවරයෙක් කියනවා මෙයාට මෙන්න මේ කාලය ඇතුළේ හුස්ම ගන්න දෙන්න එපා. ඔයා මෙන්න මෙච්චර ලා හුස්ම ගන්න නැතුව ඉන්න ඕනේ. එහෙම එකක් වෙනවද? නිකන් එක විනාඩියකට හරි හුස්ම නැති වෙනවා නම් කෘත්‍රිම විදිහට යන්ත්‍රවලින් හරි හුස්ම දෙන්න තමයි බලන්නේ. ඒ කියන්නේ ආහාර ජලය කියන ඒවටත් වඩා අත්‍යවශ්‍යම දේ මොකද්ද? හුස්ම කියන එක. ඒ නිසා ඕනම කෙනෙකුට මේ භාවනා අරමුණ වඩන්න තියෙනවා තමන්නක. ඒකේ ඒ වගේම පින්වත්නි මහා මුතු නොඇලෙන නොගැටෙන ගතියකුත් තියෙනවා. දැන් බලන්න ඔයගලගේ ජීවිතේ ඇලිච්ච දේවල් හැමතිස්සෙම හිතට මතක් වෙනවද නැද්ද? කෙනෙකුට පෙම්වතෙක් හම්බුණාම එහෙම නැත්නම් පෙම්වතියක් හම්බුණාම අන්න තියෙන ඇලීම් අතරේ ප්‍රබල ඇලීමක්නේ. දැන් ඔහු හෝ ඇය ගැන නිතරම මතක් වෙනවද නැද්ද? අත්දැකීම් තියෙන අයනේ මතක් වෙනවද නැද්ද? අනේ සුදු මඩ ඔයාව හැමතිස්සෙම මතක් වෙනවා පැටියෝ කියලා. එතකොට හැමතිස්සෙම මතක් වෙනවලු. ඒ මොකද ඇලිච්ච අරමුණක් හැමතිස්සෙම හිතට මතක් වෙනවා. ඒක තමයි හැටි. ගැටිච්ච අරමුණක් එහෙමයි. අපි මොකක් හරි අරමුණකට දැඩිව ගැටුණොත් එහෙම ඕකමයි හිතට එන්නේ. රුමට මෙහෙම කිව්වනේ. නේද? ඒක හැමතිස්සෙම හිතනවා කට්ටි ඉන්න තැනම කිව්වා මේක. නිදිය ගන්න කියත් සමහරවිට අපිට අර ගැටිච්ච අරමුණ ඔළුවට එනවා. දෙකෙන් එකක් මේක විසඳ ගන්න ඕනේ. නිින්ද යන්නේ නැහැ සමහරවිට අරකම මතක් වෙනවා. ඒ කියන්නේ යමකට ඇලුනොත් යමකට ගැටුණොත් ඕක හිතට තොරතෝංචියක් නැතුව මතක් වෙනවද නැද්ද? මතක් වෙනවා. මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ආනාපාන සතිය වඩන්න පුරුදු වෙලා නැති අය විතරයි මට මේකට උත්තර දෙන්න ඕනේ. ඒ අත උස්සන් බලන්න. දෛනිකව ආනාපාන සතිය වඩන්න එහෙම පුරුදු වෙලා නැති අය අත උස්සන්. හොඳයි. ඔය ඇත්තන්ගෙන් අහන්න ප්‍රශ්නේ. ඊයේ හුස්ම ගත්ත මතක් වුණා අය අත උස්සන්. ඈ? ධන්නේවත් නැහැනේ. ඒ කියන්නේ බලන්න දැන් අර මං කියන්නේ ඇලෙන ගැටෙන අරමුණු තොරතෝංචියක් නැතුව හිතට එනවා කියලා. අනේ සුදු එක මතක් වෙන්නේ වයි. උඩට දෙන්නම් කීකී මතක් වෙන්නේ වයි. අර ඉපා වෙලා වදයක් වෙලා පිළිකුල් වෙලා මතක් වෙන්නේ වයි. ඒ වගේ මං අහනවා කවදා හරි පින්වත්නි ඔබට හුස්ම ගැන ආස්වාස ගැන අනේ මගේ ආස්වාස කීකී මතක් වෙලා තියෙනවද නිකන් වදයක් වෙවි හිතට හැමතිස්සෙම
මගේ ආශ්වාස එක ආශ්වාස ගැන ඇලිමින් මතක් වෙච්ච අවස්ථා තියෙනවද? නෑ. ප්‍රශ්වාස ගැනත් නෑ. ගැටීමින් මතක් වෙච්ච අවස්ථා තියෙනවද හුස්ම ගැන? මල කරදරයෙන් උඩේම ඇටෙන ඉවරයක් නෑ මේ මගුල කියලා. එහෙම හුස්ම එපා වෙලා ගැටීමින් මතක් වෙච්ච අවස්ථා තියෙනවද? එහෙමත් නෑ. ඒ කියන්නේ මේ හුස්ම ගැන විශේෂ ඇලිමකුත් නෑ, ගැටීමකුත් නෑ. තිබ්බත් එකයි නැතත් එකයි ඕනම් හිටපන් නැත්තම් වගේ අපි ඒ ගැන හිතන්නේවත් නැති එකක්ද නැද්ද? සමහරලාට කොණ්ඩේ ගැන ඊට වඩා හිතලා තියෙනවා, නියපොතු ගැන ඊට වඩා හිතලා තියෙනවානේ, මේ හැම ඇස්කන්නාස ගැන, කට ගැන, දත් ගැන ඊට වඩා හිතලා තියෙනවා. මේ ශරීරෙම හුස්ම ගැන දැන් අරවා අනිවාර්ය තියෙන නැති ඒවා කියලා නිශ්චිත ભેදයක් නැති ඒවා. දැන් කොණ්ඩේ සමහරට දෙන සමහරට නැහැ, දත් සමහරට දෙන සමහරට නැහැ, ඇස් සමහරට දෙන සමහරට නැහැ. හැබැයි පිංවත්නි, හුස්ම හැමෝටම තිබ්බත් හුස්ම ගැන මෙලෝවගක් නැහැ නේද? ඒකේ තේරුම මොකද්ද? බුදුම උපේක්ෂා සහගත අරමුණක්ද නැද්ද? අර මෛත්‍රී බාලසිරි සේන මෛත්‍රී බාලසිරි සේන ගා භාවනා කරද්දී ඇලෙන ගැටෙන සංඥාවෙන් එනවා වගේ, හුස්ම ගැන හිතනකොට ඒ වගේ ඇලෙන ගැටෙන සංඥා නැහැ. අන්න ඒක තමයි වැඩබුලකට තියෙන නියම සුදුසුකම. උපේක්ෂා සහගතයි, ඒකාකාරී. එහෙනම් අපිට පින්වත්නි, සමහර දේවල් උදේට තියෙන රැට නැහැ, සමහර ඒවා රැට තියෙන උදේට නැහැ. ඒ වගේ එකකුත් නැහැ මේකෙ. කොයි වෙලාවෙත් දැන් භාවනා කරන්න හිතුනොත් දැන් තියෙනවා. ඉතින් මොකද්ද මේක තියෙන අඩුව? ඒ නිසා තමයි භාවනා අරමුණු වල අතරේ සුද්දුස්සුම භාවනා අරමුණක් වෙන්නේ මොකද්ද? ආනාපාන සති. අනිත් එක තව රහසක් කියන්න. ආනාපාන සති අරමුණ අනිත් සියලු භාවනා පරද්දන විශේෂ ආනිසංසයක් තියෙනවා. මොකද්ද? හැම භාවනාවකටම කටපාඩම් කරගෙන මතක තියාගෙන විතරක කරන්න දේවල් තියෙනවා. හැම භාවනාවටම තියෙනවා. මෛත්‍රී භාවනා කරනවා නම් ඒ වචන පෙළක් මතක තියන් සීගිරිල්ල. බුදුගුණක් වුණත් වචන ඔළුවට අරන් සීගිරිල්ල. අනිත්‍ය සංඥාද, අසුභ සංඥාද, මොන භාවනා අරමුණ ගන්න ගත්තත් මොකද වෙන්නේ? වචන මතක තියන් සීගිරිල්ලද නැද්ද? ආනාපාන සතියට විතරමයි එහෙම නැත්තේ. ඒ කියන්නේ පරයන්කව කරන භාවනා වාඩිලා කරන භාවනාවල එහෙම නැති එකම භාවනාව ආනාපාන සතිය. මේකේ තියෙන බලන් ඉදilla. වචන හිතන්න දෙයක් නැහැ. සිද්ධ වෙන එක දිහා බලාගෙන ඉන්න එක. හරියට පාරක් අයින වාඩිලා පුටුවක් තියාගෙන පාරේ යන වාහන දිහා බලන් ඉන්න මොකද කඩපාඩම් කරන්න ඕනේද? අන්න ඒ වගේ වැඩක් තමයි මේකත්. සිද්ධ වෙන දේක් දිහා බලන් ඉන්නවා. ඉතින් මතක හිටින්නෙම නැති කවුරු හරි ඉන්නවා කියලා. සමහර අම්මලට වචන මතක තියාගන්න අමාරුයි. ඉතින් යාළට මෙතන මොකද වචන නැහැ. මේ වෙන දේ දිහා බලන් ඉන්න තියෙන්නේ. වෙනස්ද නැද්ද? ඔය වෙනස නිසා පින්වත්නි, අනිත් හැම භාවනාවටම බුදුරජාණන්සේ වාඩි වෙන විදියක් කියන්නේ. දැන් මේකේ අර බලන් ඉදිරියක් තියෙන නිසා මෙතන උන්වහන්සේ වෙනමම ක්‍රමයක් කියනවා. වාඩි වෙන්න ඕන තැන් කියනවා, වාඩි වෙන්න ඕන විදිය කියනවා, ඔක්කොම කියනවා. ආනාපාන සතියට, ආනාපාන සතිය කවදාකවත් ඇවිදවිද කරන්න බෑ. බුදුගුණ භාවනා, මෛත්‍රී භාවනා ඕන එකක් ඇවිදවිද කරත හැකියි. වචන හිත හිතේ ඉන්න එක. මේක බලන් ඉන්න වැඩක් කියනද? මේක වාඩි වෙන්නම ඕනේ. කය ඍජුව තියාගන්නම ඕනේ. නිෂ්කලංක තැනක් වෙන්නම ඕනේ. ඇයි මේක නිදහසේ සියුම් දෙයක් දිහා බලන් ඉඳිල්ලක් නිසා. මම හිතනවා ඔයගලන්ට ආනාපාන සතියට ඕන කරන මූලික බොහෝ දේ දැන් තේරුම් ගන්න ලැබුණා. අපි දැන් බලමු මේකේ භාවනාව කරනකොට ලොකු දෙයක් නෑ ඇත්තටම තියෙන්නේ මෙච්චරයි. දැන් කිව්වනේ ඊයේ හුස්ම ගත්තා කියලා දන්නෙත් නෑ කියලා නේද? අපි හැම වෙලාවෙම හුස්ම ගන්න යන්නේ එහෙම දන්නේ නැතුවද නැද්ද? දැන් උදේ කෑම හීල් දාන ගත්තා. ගන්නකොට හුස්ම ගන්න බව මතක් වුණාද? නැහැ. හිතට අරමුණක්වත් ආවද හුස්ම ගන්න? ඔන්න ඔය වෙනස. ඒ කියන්නේ ස්වභාවයෙන් වෙන්නේ නොදැන හුස්ම ගන්න එක. ඕක කොයි වෙලේ හරි දැනගනිමින් හුස්ම ගන්නවා. ඒකට තමයි කියන්නේ ආනාපාන සතිය. හුස්ම ගන්න බව සිහියෙන් දැනගන්න. එතකොට මොකද වෙන්නේ? ඉස්සෙල්ලම දුවන එක නවතිනවා ටිකක් ටිකක් යන්නේ. මම ඔබට එක දෙයක් කියනවා මෙතෙන්.
සමහරු ලංකාවේට තියෙන ලොකුම ප්‍රශ්නයක් මේක. මේ ප්‍රශ්න නම් ඔළුවේ අනිවාර්යයෙන්ම මතක තියාගන්න. මේකට දෙන උත්තරේ ගොඩාක් අය භාවනා එපා වෙන්න හේතුව කියන්නේ. ගොඩාක් අයට භාවනා එපා වෙන්න හේතුව. ස්ථානේ පිටිකම. භාවනා කරන ස්ථානේ පිටිකම හරි. මේක හිතලා කියන එක නෙමෙයි කරන්න උත්සාහ කළේ පාවිච්චි කෙනෙක් කියනවා නේද තේරෙනවා. හරි ගුරුවරයෙක් නේද කරන්න ගියපු කෙනෙකුට උග තේරෙනවා. තියෙනවා පින්වත්නි භාවනා කරන එක තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි කොච්චර භාවනා කරන්න ගියත් හිත දුවනවා දුවනවා එකඟ වෙන්නෙම නැහැ. ඉතින් ටික දවසක් කරනවා කරනවා කරලා බැලුවා හරියන්නේ කොච්චර කරත් දුවනවා. ඊට පස්සේ යාට පාන මට එක කරන්න බැරුව ඇති භාවනා. මගේ හිත හරියට දුවනවා. මිනිස්සු භාවනාව කියලා හිතාගෙන ඉන්නේ දුවන් නැතුව එකඟ වෙන එක. එකඟ වුණේ නැත්තම් හිත භාවනාව අරමුණේම හිටියේ නැත්තම් හිත යා හිතනවා භාවනා වුණේ නැහැ. ඒ ප්‍රශ්නේ තේරෙනවද නැද්ද? ඉතින් ඊට පස්සේ පාන මට දානම් දන්නේ එහෙම එක අම්මා කෙනෙක් හම්බෙනවා ෆ්‍රාන්සේ වැඩසටහනකදී. අම්මා වැඩසටහනට ඇවිල්ලා තියෙන්නේ මාව බලන්න. භාවනා කරන්න නෙමෙයි. ඒ අම්මා කෙනා මං කරන් නවත්තලා තියෙන්නේ. මට එපා වෙලා තියෙන්නේ ආදරනේ මම නිකන් ඔබ වහන්සේව බලන්න ආසින්ද ආවේ කිව්වා. මං කිව්වා ඒ එපා වුනේ. ඒ අම්මගේ දුව එංගලන්තෙ ඉගෙන ගන්නවලු සෙන්සුරාදිරි දට එනවා. එතකොට මේ අම්මාට දැන් අර භාවනාවක් කරන්න ගිය ගමන් ඒක මතක් වෙනවා. අම්මව කවද අබ්දෝ අම්මා කියනවා භාවනා ආරමුණට ගේන්න ගේන්න දුවන ගේන්න ගේන්න දුවන. ඉතින් මේ අම්මා කාලයක් කරන්න බැලුව බැලුව හරියන්නේ දුව මතක් වෙනවා. මෙයාට හිතනවලු දුවගේ පෙළවක් කරලා ඉවරයක් වෙලා නිදහසක් වෙච්ච කාලෙක භාවනා කරනවා. දැන් මට ඔබ කරන්න බෑ කියලා දුවන එකට බය වෙලා. එතකොට දැන් ඒ අම්මට තිබිච්ච මේ ප්‍රශ්නෙට හේතුව මොකද්ද ඔබ හිතන්නේ? දුවට ඇලිම නේද? සාමාන්‍යයෙන් අනිත් වැඩ කරනකොට ඒවටත් අවධානය යොමු ඩ්‍රයිවිං කරනවා කියන්නේ. ඩ්‍රයිවිං කරනකොට දුව මතක් වෙන එක විතර නෙමෙයි ඩ්‍රයිව් කරන එකට අවධානය යොමු කරන්නේ. අවධානය යොමු. උයනවා කියමු වෙනකොට අර වාජනේ ගන්න ඕනේ මේක සෝදන්න ඕනේ කියලා ඒවටත් අවධානය යොමුද නැද්ද? දැන් භාවනාව කියන්නේ කෙලිම වැඩ නවත්වනවානේ. එතකොට දැන් මේ නිශ්චිත වෙන අවධානය යන්න දේවල් නැහැ. එහෙම වුණ ගමන් මෙයාට තියෙන ප්‍රබලම සීකරන්න තියෙන අරමුණ මොකක්ද? ඒකට ඉඩ යනවා. දැන් මෙතන වෙන්නේ ඒකයි. දුව සොයා දුවනවා. හරි. එතකොට දැන් අම්මට දෙවිච්ච ප්‍රශ්නේ මොකද්ද? අරමුණට ගේන්න ගේන්න දුවනවා. ඉතින් අම්මට හිතුණා නැගිට්ටට පස්සේ භාවනාවක් උන්නේ නැහැ. මං අම්මට දුන්න පොඩි පොයින්ට් එක. මං දුක්කීව අම්මට ඔයා ওই විදියටම වැඩේ කරන්න ආපහු. දුව මතක් වෙවි හිත දුවයි කමන්නේ දුපුදි. ඔයා එතකොට අරමුණට ගේන්න ගේන්න ආයි දුවයි. ගේන්න ගේන්න දුවයි. කමන්නේ දුපුදි. ඔයා කරන්නේ ඒක. කරලා ඔයා වෙනස් කරන්න ඕනේ භාවනාව අර කරන් ගියපු වෙලාවේ වෙච්ච දේ නෙමෙයි. ඉවර වුණාට පස්සේ ඔයා හිතපු එක විතරක් වෙනස් කරන්න කොහොමද? දැන් හැමදාම එයා භාවනාව ඉවරුණාම හිතුවේ අයියෝ අද ගේන්න ගේන්න මොකද? අයියෝ අද ගේන්න ගේන්න දිව. ඕකනේ එයා හැමදාම ඉවරලා හිතේ. මං කෝ එයා අද ඉඳලා හිතන්න දුවන්න දුවන්න ගෙනාව කියන. දැන් මෙතෙක්ුණේ එයා හිතුවා ගේන්න ගේන්න දිව්වා කියලා හිතනකොට වැඩක්ුන් නෑ වගේ හිතනවා. ඒ ගේන්න ගේන්න දුවනවා ගේන්න ගේන්න දුවනවා අපරාධ වෙලා වැඩක්ුන් නෑ. දැන් අලුතෙන් හිතන්න කිව්ව මොකද්ද? දුවන්න දුවන්න ගෙනාව දුවන්න දුවන්න ගෙනාව දුවන්න දුවන්න ගෙනාව. දැන් ඒතර වැඩක් වෙලාද නැද්ද? එකම දේ හිතපු විදිය වෙනස් කරපු ගමන් තේරෙනවා නෑ වැඩක් වෙලා. ඉස්සෙල්ලා වැඩක් වුණ නෑ කියන එකට. පින්වත්නි
භාවනා කියන්නේ දුවන්නේ නැතුව තියාගෙන ඉන්නවා කියන එක නෙමෙයි. මං ආයේ වාක්‍ය කියනවා. භාවනා කියන්නේ දුවන්නේ නැතුව තියාගෙන ඉන්නවා කියන එක නෙමෙයි. භාවනාව කියන්නේ දුවන්න මොකක් කරන එකද? ගේන එක. අන්නේ ගේ ආය අඳුරගෙන ගේනවා. ඔක තමයි භාවනා. භාවනා කියන්නේ සරල වචනේ වඩනවා කියන එක. ඔකේ තේරුම වඩනවා, එකඟ කරනවා නෙමෙයි. එකඟ කරනවා කියන්නේ සමාධි. භාවනාව කියන්නේ එකක් සමාධි කියන්නේ ඵලය. දැන් මේගොල්ලෝ හිතන්නේ මේ වාඩි වෙච්ච එකම ඵලය ලැබෙනෝනි වගේ. මේක මඩර තියාගන්න ගේම් එකක් ගහනවා වගේ වෙනවා. ගේම් එකක් ගහද්දී දැන් දාන් ඇදලා තියෙනෝනි ඔයගොල්ලෝ. දාන් අදිනකොට ඔයගොල්ලෝ හාහා පුරා කියලා ඉස්සෙල්ලම දාන් අදින්න පටන් ගත්තම හොඳ දක්ෂයෙක් එක්ක ඕගලන්න පුළුවන් ධර්මිනියගේ ඉත්තු ටික ඔක්කොම කබල ගන්න. ඔගලන්ගේ එක ඉත් එක්කවත් කැපෙන්නේ නැති වෙන්න තියාගන්න පුළුවන්ද පළවෙනි පාරම? ඒක වෙන්නේ නැහැ කවදාවත්. මේකත් ගේම් ගෙහිලා. මේක ඇවිල්ලා කායික ගන්න ගේමක්ද? මාරයත් එක්ක. විසිරෝන වැඩේ කාටද ඇති? මාරයට. මේක මාර ගේම. භාවනා කරන කියන්නේ මොකද්ද? මාර ගේම. මාර ගේමක් කියන්නේ එයා විසිරෝනෝ මං ගේනවා. එයා විසිරෝ ගන්න ටයිම් එක යාට ලකුණු, ගෙනාපු ටයිම් එක මට ලකුණු. දැන් වැඩියෙන් ලකුණු ගන්න අනිවාර්යෙන් කවුද? මාරයා. ඒක තමයි ස්වභාවය. තාම අපි ගේම් එක යලුත් නේ. ඒ නිසා ඔයගොල්ලෝ මෙතන දුවයි, හොඳයි දුවන එක. ඇයි දිව නැත්තම් භාවනාව කරන්න දෙයක් නැහැ. නිකන් හිතන්න. ඔයගලන් හිත දුවන්නේ නැත්තම් භාවනා කරන්න ඕනේද? ඕනේ නැහැ. ඉතින් එකගයි. අමුතුවෙන් එතකොට භාවනාව කරන්න දෙයක් නැහැ. භාවනා කරන්න ඕනේම දුවන නිසා. ඉතින් භාවනාවකට වාඩි වුණා නම් දුවන එක බලාපොරොත්තු වෙන්න ඕනේ. හොඳයි දුවන එක. දුවන එක අඳුර ගන්න ඕනේ. අඳුරගෙන ටක් ගාලා ආපහු වැඩවලට දාන්න ඕනේ. ඔබ දිවනේ. මම මේ වැඩවලට මේ හරි කියලා. ආයි වෙන වෙනම තව තව හිතේ තියන්න එපා. අපරාධය අරගෙන ලොකු අයියගෙන හිතේ හිටිය. අරක් මතක් වුණා මේ මං කුසෑහෙන වෙලාවක හිතේ තියලා ඒ තප්පර ගන්න තප්පරක්. දුවපු බව දැනගත්තු වහාම කරන්න තියෙන ආපහු මොකද්ද? ආස්වාස ප්‍රසවාස. ඔච්චරයි. දැන් මේ ටික පැහැදිලිද? පැහැදිලි. හොඳයි. එහෙනම් දැන් අපි විසිරෙන බව බලාපොරොත්තු වෙමු. මේ ගේම් එකේ මගේ පැත්තට ලකුණු වැඩි කරගන්නවා කියන අදිස්සාවනෙන්න. ආස්වාස ප්‍රාස්වාසෙ දැනගැනීමට වැඩි කාලයක් දෙනවා කියන අදිස්සාවනෙන්න. අපි වාඩි වෙමු. ස්වභාවයෙන්ම කාටවත් මං ඉස්සෙල්ලම කියනවා කිසිම කෙනෙකුට භාවනා කරන මුළු කාලෙම ආස්වාස ප්‍රාස්වාස විතරක්ම දැනගන්න ලැබෙන්නේ නැහැ. ඒක කාටවත් බෑ කියන එක මතක තියාගෙනම වාඩි වෙන්න. ඔයාලා අනිවාර්යෙන් දුවනවා. හැබැයි ඔබ මෙතන දක්ෂ වෙන්න ඕනේ පුළුවන් තරම් දුවන එක අඩු වෙන විදිහට තමන්ගේ ආස්වාස ප්‍රස්වාස කෙරෙහි තියෙන සිහිය වැඩි කරගන්න. භාවනාවට වාඩි වෙනකොට සමහර අය අපි දැකලා තියෙනවා භාවනාව ගොඩක් පුංචි ළමයි එහෙම හරියට කරන දෙයක් මේ උරහිස් වලින් වැලමිට ඉඳලා අත ඇඟිලි දක්වා තියෙන කොටස් ඊට පස්සේ ඇඟිලි ටික අතට අත තියාගන්නකොට මේ විවිධ තැන්වල සමහරු තද්ද කරලා තියාගන්න අවස්ථා තියෙනවා. මේ මෙහි උරහිස් වලින් එහෙම මේව තද්ද කරලා ඔබ තියාගන්න අවස්ථා තියෙනවා. සමහරු S2 පියාගන්නකොට සමහර වෙලාවට අපි දෙක දෙනවා තද්ද කරලා S2 පියාගන්න අවස්ථා තියෙනවා. භාවනාවකට සෑහළු කිරීමමයි පුළුවන්තරම් කරන්න ඕනේ. මනස විතරක් නෙමෙයි කොහෙද? හය. නිදිය ගන්න ගියාට පස්සේ ඇඳට ගිහිල්ලා උරහිස්සෝයි ඔක්කොම හිර කරලා තද්ද කරලා තියාගෙන ඉන්නවද නිදි යනක? ඈ නෑනේ. මේව නිකන් තියනවද නැද්දවත් තේරෙන්නේ නැති ගානට අතහැරලා දානවද නැද්ද? ඇඳට ගියාම භාවනාවට ගියාමත් ඒ වගේ සම්පූර්ණ සැහැල්ලු වෙනවා. අතහැරලාම දානවනේ. හිත සැහැල්ලු කරන්න පහසුත් එතකොට. S2 පව පියා ගන්න ඕනේ. ඔහේ පියවිච්ච කියන්නේ
වෙනත් අරමුණක් රූප අරමුණකට පේන විදිහට නැතුව ඇහැ පියාගන්න නමුත් තද කරලා අමාරුවෙන් වේදනාකාරී විදිහට ඇස් පියාගන්නවත් එපා. හරිම සැහැල්ලුවෙන් වාඩි වෙන්න. පුළුවන් තරම් යමකට හේතු නොවි කොන්ද ඍජුව තියාගන්න. හේතු වෙන්න මොන්නම් ළඟ බිත්තියක් වකරේ තියනවා නම් ඉනට ආසන්නේ අඟල් 4ක 5ක විතර ප්‍රමාණයක් විතරක් හේතු වෙන විදිහට තියන්න. ඉනෙන් අඟල් 4ක 5කට වඩා උඩ කොටස හේතු වෙන්න තියන්න නැතුව පුළුවන් තරම් ඍජුව තියාගන්න. කෙනෙකුට හේතු වෙන එක වළක්වන්න තියෙන තව පහසුවක් තමයි තමන් වාඩිලා ඉන්න තැන අඟල් කීපකින් උස්ස ගන්න එක. අර මුංචි බංකු එහෙම තියනවා පේනවා. අපහසු මත කෙනෙකුට නම් ඒ වගේ බංකෝ පාවිච්චි කරලා ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඒ චූටි කොට බංකෝ තියාගත්ත ගමන් තමන්ගේ කොන්ද නිකම්ම ඍජු වෙනවා කය. කය ඍජු වෙන එක ආස්වාස ප්‍රාස්වාස අරමුණට පහසුවේ ඒක විද්‍යාත්මකව කරුණු බොහෝ තියෙනවා එතන. හොඳයි හැම දෙනාම දැන් තව කෙනෙකුට පුළුවන් තරම් ගෑවෙන්නේ නැති වෙන විදිහට ඉන්න. මොකද ඒක තමන්ටම වාසියක් වෙනවා. එහා පැත්තේ කෙනා දෙඟලුවොත් තමන්ටත් ඒක බාධා වෙනවා. තරහම් දුර අත එහෙම තියාගන්න විශේෂ ඉතියාව නෑ. ඒක තමන්ට බලස කැමති විදිහට. දැන් ඔයගලන්ගේ දෝන හිතට වැඩපලක් මොකද්ද කියලා ඔබ දන්නවා. ඔබට දැන් මේ භාවනා කාලය තුළ තියෙන එකම වැඩපල තමයි ආනාපාන සතිය. නමුත් අපි එක හෙළාම ඔබට සිහිපත් කරනවා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවකින් හැමෝටම ආනාපාන සතිය ගැළපෙන්නේ නැහැ. ඒකට හේතුව සමහරු විතර්ක වැඩි. විතර්ක වැඩි කියලා කියන්නේ සමහර අයට රීයට එක එකදී හිතෙන විතර්ක පිරිලවුල වල. අන්නේම විතර්ක වැඩි වෙච්ච ලක්ෂණාට බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ සියුම් අරමුණට එක පාටම හිත ගන්න බෑ. හරිද? ඒ නිසා නමුත් විතර්ක වලට දෙන්න තියෙන බේතත් ආනාපාන සතියම තමයි. හැබැයි එක සැරේටම මෙතෙන්ට මේ අර කියන්නේ කසරේ වින්නෝලෙට බෑ කියලා. ඒ ප්‍රශ්නේ විතරයි තියෙන්නේ. බේත මේක. මේ දූවිලි විසිරිච්ච පරිසරයකට පොදවැස්සක් වහිනා වගේ කියන එක සූත්‍රයක තියෙනවා. ඒ පොදවැස්ස වැස්ස ගමන් දූවිලි ටික කොහේ ගියාද නෑ වගේ තමයි විසිරෙන විතරක වලට ආනාපාන සතිය හොඳ බේත. හැබැයි අපිට අර ප්‍රවිෂ්ඨය එකපාරටම මෙතෙන්ට යොමු වෙන්න අපහසු කෙනෙකුට ඔන්නම් පුළුවන් බුදුගුණ ටිකකින්, එහෙම නැත්නම් මෛත්‍රී අරමුණකින් යම් චූටි වෙලාවක් හොඳට විතර්ක කරගෙන ඇවිල්ලා ඊට පස්සේ හුස්ම රැල්ලට අවධානය ගන්න. එතකොට අර විතර්ක වලින් මෙතෙන්ට එනවා. විතර්ක ටිකක් කරගෙන. එතකොට අර බාහිර අරමුණු වලට යන අවධානය පැත්තක ගිහිල්ලා බොහොම පහසුවෙන් හුස්ම රැල්ලට අවධානය ගන්න පුළුවන්. හැමෝටම මේ ප්‍රශ්නේ නැහැ. සමහරුන්ගේ හිත කොහොමත් නියුණු ස්වභාවය තියෙනවා. ඒ ඇයට ආශ්වාසයට ප්‍රශ්වාසයට කෙලින්ම යොමු වෙන්න පුළුවන්. ඔබට දැනෙන ඔබට පහසු ආකාරයෙන් ඔබ ආනාපාන සතියට අවධානය ගන්න සූදානම් වෙන්න. හැම දෙනාම ඔබට පුළුවන්. ඔබේ හිත එකඟ වෙනවාමයි ඔබ මේ මොහොත තුළ මේ සිත දමනය කරන්න ගන්න උත්සාහය මේ ජීවිතේ භාග්‍යවන්තම අවස්ථාව. ඒ අවස්ථාව මග හැරෙන්නේ නැතුව ඔබට හිත එකඟ කරගන්න ලැබේවා. ඔබ හැම දිනාටම ඒකාන්තයෙන් හිත එකඟ කර ගැනීමට හැකියාව තියෙනවාමයි. So තියෙන
ගැටලු අහන්න පුළුවන්. මොනවද තියෙන ප්‍රශ්න? කැමති කෙනෙකුට තියෙන ප්‍රශ්න අහන්න පොඩි අවස්ථාවක් දෙනවා. හිත නිදා ගන්නවා වගේ යන වෙලාවල් එනවා නේද? කොහොමද ඒක? මඩපෝ. කන්නේ හරි දැනගන්න. කාට ප්‍රශ්න තියෙනවද? භාවනා කරගෙන ඉන්නකොට හවුදුරනේ හිටපු ගමන් නිකන් හරියට නිකන් අර මේ බෝට්ටුවක ඉන්නකොට නිකන් පැද්දෙන ස්වභාවයක් දැනෙනවා. ඒ වගේම ඒ ටික වෙලා කරනකොට පපුවේ අර ශබ්දය ඇහෙන්න ගන්නවා. ඊසයි පාරක් නැවතර යොමු කරනකොට මම හුස්ම ගන්නවා පල්ලර ගන්නකොට ඒක නැති වෙලා යනවා. ඒවා එකටි දෙන්නේ කරලා හොඳයි. තව කාට ප්‍රශ්න තියෙනවද? මේක ප්‍රශ්න තියෙනවද කාට? ශරීර හසුත දැනෙනවා. මේ නිමිති දැන් සුතමාරු. පුටුවගෙන ඉන්නේ. ඉරියව්ව දැන් සමාරු තියෙනවා කියන එක. අඳුරලා ඉරියව්ව වෙනස් කරා කියලා කමන්නේ නේද භාවනාවක තුන්දේ. ඔව්. මං කියන්න. තව තියෙනවද ප්‍රශ්න? එක්කට හතරනේ දෙන්න කඩන් දරනවා කාස් වාසිය පාට් එකට ඒක මට ටිකක් කැමති නැහැ තව දෙන්නේ නැතුව යනවා වගේ අපිට භාවනාවකදී ඇයි නිදිමත එන්නේ? දැන් බලන්න වෙන වැඩක් කරන්න ගියාම සමහර වෙලාවට පැය ගණන් එකම විදියට මිනිස්සු දෙයක් බලාගෙන ඉන්න නිදිමත නැතුව මැච් එකක් ෆිල්ම් එක සංගීතය ඒ වගේ තැන්වල නිදිමත නැතුව හේ බලාගෙන ඉන්නවා. චන්දි ශෛලිය නැකන් හරි චන්දි වලතේ භාවනා කරන්න කොයි වෙලාවක ගත්තත් ඒක රෑද දවල්ද උදේද කිසි වෙලාවක් නැ නින්ද යනවා. හේතුව මොකද්ද? එනේ අරමුණු විතරේ නැති හින්දාද? කැමැති අකමැති ප්‍රශ්නේ නෙමෙයි.
දැන් අපි කොච්චර කැමැත්තෙන් භාවනා කරන්න යන කෙනාට නිදිමත එනවා කියන එක තේරෙනවා. එයාට කැමැත්තේ ප්‍රශ්නයක් නෙමෙයි තිබෙලා තියෙන්නේ. ඔතන තියෙනවා මෙන්න මේක හොඳට ඔළුවට ගන්න. රැට නිදිය ගන්න ගියාම මොනවා හරි කුතුහලයක හරි නැත්තම් අර පීඩාකාරී විශේෂ කැළඹෙන අරමුණක් තියෙනවා නම් ඔළුවේ නින්දයන් නැතුව අරකම මතක් වෙනවනේ නේද? එහෙම විශේෂ හිත අර කැළැත්තන ලොකු ප්‍රබල අරමුණකුත් නැත්තම් ඔහේ නින්ද යනවා. නිදිය ගන්න ගියාම. එතකොට නින්දටම ආදැන් ඔබ නිදාගනින් කියලා දුන්නත් ඇඳටම ගිහිල්ලා නින්දයන් නැතුව ඉන්නවා නම් අර කුතුහල හරි කැළඹෙන හරි මොනවා හරි ප්‍රබල විසිරෙන අරමුණක් එක්ක ඒක තේරුම තමයි හිත විසිරෙන අවස්ථාවල නින්ද යන්නේ නැහැ කියන එක. හිත විසිරෙන තැනක නින්ද යන්නේ. දැන් ෆිල්ම් එකක මැච් එකක සංගීතයක ඡන්ද බලතිව හැම දෙයකටම තියෙන ඒ කතාව. දැන් අපි කියමු මැච් එකක් බලන කෙනාට දැන් මොකක් වෙයිද? දැන් එයාගේ ඔළුවේ තියෙන ඊළඟ කුතුහලයක්. මේ ඊළඟට එන බෝලෙට අවුට් වෙයිද? ලකුණු ගනීද? මොනවද වෙන්නේ කියලා කුතුහලයක් තියෙනවද නැද්ද? තියෙනවා. ඡන්දෙත් එහෙමයි. අරයට මොකද්ද වෙලා තියෙන්නේ? මෙයාට මොකද්ද වෙලා තියෙන්නේ? මේ පක්ෂි කොහොමද? අර පක්ෂි කොහොමද? අර ආසනයේට මොකද වෙලා තියෙන්නේ? මේ පැත්තේ මොකද වෙලා තියෙන්නේ? කුතුහලයක් තියෙනවා. හරිද? ෆිල්ම් එකක් ගත්තත් එහෙමයි. දැන් ෆිල්ම් එක සමහරලාට ඔන්න මේ කෙල්ල උසගෙන යනවා හොරු. දුෂ්ටිය කෙල්ල උසන් ගිහලා දැන් කෙල්ලව දූෂණය කරන්න කලින් කොහොමාරි කොල්ල මෙතෙන්ට ගෙන්න ගන්න ඕනේ කාටද? බලන්න. අපිට සමහර කෙල්ලටත් ඕනක ඕනාවක් තියෙනවා අපිට. අනේ ඉක්මනට අතෙන්ට යන්න කියන හිත අපි කියනවා. හරිද? දැන් ඔන්න කොල්ල කොහොමාරි ඉක්මනට එන්න කියලා අපි හිත කියනවා. දැන් නින්ද අයියේ දැන් අපි බලාගෙන ඉන්නවා කොල්ල කොයි වෙලාවේ එයිද? එනකොට ඔන්න ඒ ඇස්සේ කොල්ලවත් අර අල්ලගෙන දුෂ්ටිය කොල්ලටත් ගහනවා. දැන් එතකොට කුතුහලයේ ඔක්කොමත් එක්ක දුෂ්ටියගෙන තව තරහ වැඩි වෙනවා කොල්ලට ගහනකොට. ඒ තරහ තව වැඩි වීම. තරහ තව වැඩි වෙලා අපි කොල්ලට ඉතින් කියනවා ගාපන් උන්ට ඉක්මනට අනපැත්ත යන්න කෙල්ල වල්ලගෙන දැන් කියලා අපි දුෂ්ටියට ඉක්මනට ගහලා අතනින් කෙල්ලව බේරගන්න කියන එක. දැන් අපි අපේ ඉතින් හෝගාලා මහා සටනක් අපි. අපිට බය තියෙනවා එක පැත්තක. කෙල්ලට මොකක් හරි වෙයිද? කොල්ලව මරයිද? බය. ඒ ඇසේ තරහක් තියෙනවා. මේ දුෂ්ටිය ටික ගැන. අනෙක් පැත්තෙන් කොල්ලට හානියක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. මුන්ට ඉක්මනට ගහපන් ගහපන් කියලා පලි ගහනවා. ඊට පස්සේ කෙල්ලට කරදරයක් වෙන්න එපා කියලා අර පැත්තෙන් ප්‍රාර්ථනාවක් කරනවා. බයයි තරහයි ඇලිමයි ඔක්කොම එක කැළතෙන හිතේ මුණ නිදිමතදනේ. එතකොට විසිරිලාද සංසිඳිලාද? විසිරිලා. ඒකේ තේරුම විසිරෙන තැන නින්දයක් නැහැ කියන එකයි. විසිරෙන්න අරමුණු ගොඩාක් පිරිච්ච තැනක කුතුහල බය කෙලෙස් පිරිච්ච තැනක නින්දයක් නැහැ. ඒක කෙලෙස්ට තියෙන හයියක් තමයි කෙලෙස් පිරිච්ච තැන නින්දයක් නැහැ. දැන් සාමාන්‍යයෙන් අපි කියමු ෆිල්ම් එකක් පටන් ගත්තා කොල්ලට කෙල්ලව හම්බෙනවා කිසිම අමාරුවක් නැතුව යාළු වෙනවා මුකුත් අමාරුවක් නැහැ. කියන්නේ වෙහෙසක් උන්නේ නැහැ. නංගි වාට මං කැමති ගම හා කියලා යාළු වුණා. ඊට පස්සේ අම්මලා බඳින්න දැන් අම්මලාගේ පැත්ත බලනකොට ගෑන ළමයිගේ අම්මලා තාත්තලාත් හා අපි කැමති කියලා යා කැමැත දුන්නා. දැන් එදෙන බැන්නා. ෆිල්ම් එක ඉවරයි. ඒ කියන්නේ මුකුත් අමාරුවක් නැතුව කිසිම දුෂ්ටියක් නැහැ මොකක්වත් නැහැ. බොහොම පහසුවෙන් යාළුවා බැඳලා. දැන් ඔයගොල්ලෝ ෆිල්ම් එකට කියනවා මෙලෝ රාක්නේ. එර්දේ බ්‍රන්ඩ් රස තිබිලා තියෙන මොකේද? සස්පෙන්ෂන් දුක් පුදුහාවේ. ඔයගොල්ලෝ රස කරගෙන තියෙන්නේ ගුටි කාලා ප්‍රශ්න ඇති වෙලා මං හොයට කැමති නැහැ කියලා ගණන් පෙන්නලා එක්කෝ අම්මා තාත්තා කැමති වෙලා ගුටි දූෂණය කරන්න ඇදන් ගිහිල්ලා
මේ වගේ ප්‍රශ්න ගොඩක් එක විඩියෝ ඇදලා ෆයිට් ගිහිල්ලා එතකොට තමයි මොකක්ද තියෙන්නේ රස. දැන් අර වගේ ෆිල්ම් එකක් ගියොත් එහෙම අපි මෙලෝ රහක් නැවතු සමහරවිට කියනවා බෝරින් කියලා. සමහරට ඒ ෆිල්ම් එක නිින්ද යනවා. නේද? මේ නිින්දත් ගියා මෙලෝ වැඩක් නැහැ ෆිල්ම් එක කියලා කියනවා. ඒක තේරුම තමයි කෙලෙස් සැවිස්සලා රසයක් දැනෙනකොට නිින්දක් නැහැ. ඡන්දෙට හැම එකටම තියෙන ඔය කතාව. මැච් එක ගුණත් ඕගලන්ට නොතේරුණාට මැච් එක ඇතුලේ මහා දුෂ්ට හිතක් හැදෙනවා. ඒ කොහොමද? ප්‍රතිවිරුද්ධ පාර්ශවය ගැන හැමතිස්සෙම හැඟීමක් එන අවුට් යන. දැන් එහෙන් අපි හිතමු ප්‍රතිවිරුද්ධ පැත්ත බැට් කරනවා නම් හතර සීමාවට බෝල යනවා නම් යන්න එපා හතරට. නේ? 6 යන්න යනවා නම් අනේ ඔක 6ක් වෙන්න එපා කැච් එකක් වෙන්න. දැන් නොයෙක් විදියට මේ දුෂ්ට සිතුවිලිද නැද්ද? ඇලීමයි ගැටීමයි එක්ක දුෂ්ට කැළදීම. ඕක තමයි සාමාන්‍ය තත්ත්වය. දැන් භාවනාවක ඕකද තියෙන්නේ? භාවනාවේ අර නිදිමත නැති කරන ඇලීමත්, නිදිමත නැති කරන ගැටීමත්, නිදිමත නැති කරන බය, ඔය ඔක්කොම කැළදෙන ටික භාවනාවේදී මොකද වෙන්නේ? අයින් කරනවා. අයින් කරනකොට ඉතින් බබාවගේ නිදිමතවා. ඒක සාමාන්‍ය දෙයක්. දැන් ඔබ නොඉන්න මොකද කරන්න ඕනේ? ඒක නොඉන්න ඔගොල්ලෝ තේරුම් ගන්න මෙන්න මෙහෙම දෙයක්. අපි කියමු දැන් මේ මේ පැත්තේ තියෙන කටුව, හරිද? මේ කටුව හෝම අර වේග සීමා කටුව වගේ හිතාගන්න. මේ කටුව මෙහෙම ගිහිල්ලා හොම හරියටම අංශ කණුවට ඍජුව කියලින් ඇවිල්ලා ඊට පස්සේ ආය යනවා 180ට. හරිද? උතනින් ඉවරයි. එතන අපි කියමු මේ පැත්ත බිඳුව තියෙන තැනයි අර පැත්ත 180 තියෙන තැනයි. මේ පැත්තයි හැම පැත්තයි. මෙන්න මේ දෙපැත්ත, හරිද, සාමාන්‍ය හිතක තියෙන අවස්ථා දෙකක්. භාවනාවක තියෙන අවස්ථා තුනක් හැටියට ගන්නවා. බිඳුව 90 180 තැන් තුන. ඔය ස්ථාන තුන. දැන් භාවනාවක මේ බිඳුව කියලා කියන තැන තමයි අපි දැන් පටන් ගන්න තැන, සාමාන්‍ය තැන. ඒක ඇවිල්ලා පිටත විසිරීම. හරිද? පිටත විසිරීම. පිටත විසිරීම කියන්නේ අරව තමයි. අර ෆිල්ම් එක ඇතුලේ තිබිච්ච ඔක්කොම මොනවද? ඒ හිතේ ඇතිවෙච්ච කැළතීම් පිටත විසිරීම. ඕකේ එහා පැත්තේ කොන 180 පැත්ත. ඔතන තියෙන ඇතුළත හැකිලීම. පිටත විසිරීම කියන එකේ ප්‍රතිවිරුද්ධ වචන මොකද්ද? ඇතුළත හැකිලීම. ඕක තමයි නිදිමත කියන්නේ. එතන දැන් මෙතන පිටත විසිරීම අඩු කරගෙන අඩු කරගෙන අඩු කරගෙන යන එක තමයි අපි කරන්නේ. කරගෙන කරගෙන ගියපු ගමන් මේක පාට කට්ට පයින්වන්නේ පැත්තට. එතකොට මොකද උනේ? අර විසිරීම නැහැ, මොකක්වත් නැහැ, බය නැහැ, කැළතීම් නැහැ, කුතුහල නැහැ, ඇලීම් නැහැ, ගැටීම් නැහැ, කෙලීම ඇතුළට හැකිරෙන පැත්තටම වැටුණා. 180 පැත්තටම වැටුණා. බිඳුවෙන් කෙලීම 180 පැත්තට. ඒ කියන්නේ බිඳුවේ ඉඳලා මේක හදාගෙන 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 යනකොට එක පාටක් පැන 180ට. දැන් මෙතන ඔය මේ පිටත විසිරීමයි අනිත් අංශේ තියෙන ඇතුළට හැකිලීමයි කියන දෙකටම නැතුව මේ බැලන්ස් කරන අර 90 තැන. ඒක තමයි සමාධිය කියන්නේ. සාමාන්‍යයෙන් දැන් මේ කටුව මේ පැත්තට වටලා තියෙනත් ලේසි, අර පැත්තට වටලා තියෙන ලේසි. මේක 90ට කෙලින් තියාගන්න එක ලේසිද අමාරුද? මේක මෙහෙට ගේද්දි විතර තියාගන්න වෙන්නේ. මේ ගේද්දි කියන එක පාට පයින්වන පැත්තට. භාවනාවේ තියෙන ඔන්න ඕක. ඒ කියන්නේ මේ පිටතට විසිරීම අඩු කරන්න දැනෙම නැතුව ඇතුළට හැකිලනවා. මේක බැලන්ස් කිරීමක් අනිවාර්යෙන් භාවනාවක තියෙනවා. ඕක තමයි නිදිමතේ රහස. එතකොට තමන් දක්ෂ වෙන්න ඕනේ මේක මැදට බැලන්ස් කරගන්න. මොකෙන්ද බැලන්ස් කරන්නේ? භාවනා අරමුණටම සිහිය තියාගෙන. සිහිය නැති වෙච්ච ගමන් තමයි අර පැත්තට පයින්නේ. ඇයි දැන් විසිරෙන පැත්ත අඩු කරලා ඇවිල්ලා සිහිය නැති වුණ ගමන් මොකද වෙන්නේ? අර පැත්තට පේනවා.
ඉතින් එයාට වැඩක් නැහැ. දැන් එයාට ටීචර් ටික නැත්තුව. හිතන්න දැන් මිනිහට වැඩ බලකුත් නැහැ, රස්තිය අද ගන්න දෙන්නෙත් නැහැ. හදයි අම්මලා කිව්වොත් එහෙම ඔබට යන්න දෙන්නේ අද රස්තිය අදුවේ. දැන් මිනිහට වැඩ බලකුත් නැහැ. වැඩ බලක් නැත්තම් රස්තිය අදුවේ යන්න දෙන්නෙත් නැහැ. මූ කාමරේට ලා මොකද කරන්නේ? නිදා ගන්නවා. ඕක තමයි හිතුවට එක්ක රස්තිය අදුවේ ගහනවා බින්දු. එහෙම නැත්නම් 180ට පැන්න කියන්නේ මොකද්ද? නිදිය ගත්තා. ඔය දෙක තමයි මිනිහට ජොබ් එකක් නැති තැන කරන්නේ. එහෙනම් මේ දෙකම වෙන්නේ රස්තිය අදුව ගහනවා කියන පිටතට විසිරීම වෙන්නේ නිදිය ගන්නවා කියන ගෙදෙට්ට වුණොත් එහෙම නිදිය ගන්නවා කියන 180ට වැටෙන්නේ වැඩ බලක් නැතිකම. ඒ කියන්නේ නිදිය නිදිමතට යන්නෙම අරමුණෙන් පිට ගිය තැන. අරමුණ අමතක වෙලා. එහෙම මර යාන්තම් අගේට අරමුණු අඩු කරගෙන ආපහු පෙන්නාර පැත්තටම නිදිය ගත්තා. ඉතින් ඒක නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ භාවනා අරමුණ එක්ක හැමතිස්සෙම තමන් මේ ආස්වාස් ප්‍රස්වාස් මේක අමතක නොකර ඒ වැඩේම දෙන්න. ඒකට එතනත් පොඩි මං කියවනේ ගේම් එකක් වගේ කියලා. අර මැච් එක බලන්න පුළුවන් නම් නිදිමත එන්නේ නැතුව මේකත් ඒ වගේ ගේම් එකක් කරගත්තොත් වැඩක් දීලා තියෙනවා. එතකොට නිදිමත එන්නේ නැතුව කරගෙන යන්න පුළුවන්. ඕකෙන් පෙන්න ගමන් තමයි යන්නේ. තව ප්‍රශ්න ඇහුවා. ඔබතුමා ප්‍රශ්නයක් ඇහුවා. මේ තව මෙතනින් පහලින් ප්‍රශ්නයක් ඇහුවා. ඔය දෙන්න ප්‍රශ්න දෙකක් ඇහුවා. ඔයගොල්ලෝ අහපු ගොඩක් ප්‍රශ්න ඇතුලේ තියෙනවා තනි උත්තරේ තමයි. දැන් ඕගලන්ට සමහර වෙලාවට මම ඔය ලංකාවේ ඇයිට පොදු ප්‍රශ්නයක් හැටියට දකින දෙයක් තමයි පාවෙනෝ වගේ දැනෙන වැනෙනෝ වගේ දැනෙන වලාකුළු පේනෝ වගේ අමුතු ඒවා කියන එළියක් පේනෝ වගේ. හරිද? මේ ගොඩාක් දේවල් සුද්ධන්ට සමානලට නැහැ. දැන් සුද්ධ භාවනා කරන්න ගිය වෙලාවේ සුද්ධන්ට එන ප්‍රශ්නේ තමයි අර අරමුණ තියාගන්න එක සම්බන්ධ වෙන ප්‍රශ්න. දැන් ස්විට්සර්ලන්තේ ජිනීව පන්සලේ නායක හමුදුරෝ ඉහි වැඩසටහනක් වෙලාවේ හාමුදුරුව කියන ඒ හාමුදුරුව කන්ටිනියු කරගෙන යන වැඩසටහන. ඉතින් හාමුදුරුව දැන් අපි ගියාම මෙහෙම ලංකාවේ ඇයිට විතරයි නිකරන්නේ. ඒ හාමුදුරුව ස්විස්සයටත් කරනවා. දැන් ස්විස්සය ඇවිල්ලා භාවනා කරනකොට යාළුවගේ තියෙන ප්‍රශ්නයි මේ ලංකාවේ භාවනා කරනකොට ඒගොල්ලන්ට එන ප්‍රශ්නේ අතර වෙනස උන්නාන්සේ මාත් එක්ක කතා කරනවා. එක සුද්දෙක් කියනවලු දවසක් මේ දැන් ස්විස් ජාතික ගෑනුවයත් ඉන්නවා, ස්විස් ජාතික පිරිමියෙක්ත් ඉන්නවා එතන. දැන් මේ සුද්දා කෙලිම ඔගේ ප්‍රශ්න අහන්න දුන්න දෙන කිසිම මේකක් නැතුව අහනවලු මේක. හාමුදුරුවනේ මම මේ හැමතිස්සෙම ෆෝන් වීඩියෝස් බලන්න පුරුදු වෙලා තියෙනවා. මං හිත හරියට මේ ඒ පැත්තට කාමේ පැත්තට බර කරගෙන හිටපු කෙනෙක්. එයා කාමී කියන වචනේ නෙමෙයි, එයාගේ පැත්තෙන් එයා කියනවා මම මේවට මෙහෙම මේ ගොඩක් හිත බර කරපු කෙනෙක්. මම පුරුදු වෙලා තියෙනවා පාරේ ගියත් කොතන ගියත් පේන මේ අනිත් පාර්ශවයේ අයගේ ඇඳුම් හිතින් අයින් කරලා බලන්න ඒගොල්ලෝ දිහා. මං එහෙම පුරුදු වෙලා තියෙනවා මගේ හිත. අනේ හාමුදුරනේ මට මෙතනත් ඒක වෙනවා නිකන්. මිනිහගේ මේ කිසිම හැඟිල්ලක් නැහැ. එයාගේ හිතේ තියෙන ප්‍රශ්නේ හරිම අවංකව එයා කියනවා. දැන් දුර්වලකමක්ද ඒක නැත්ද? ඒ කියන්නේ මං අහන්නේ එයා කිව්වේ එයාගේ හිතේ තියෙන දුර්වලකමක්ද නැත්ද? දුර්වලකම. ඔන්න ඔහම දුර්වලකමක් ගැන කියන්න ගොඩාක් කලවට අපේ පැත්තේ අයට හයියක් තියෙනවද? නැහැ. ගොඩාක් කලවට දුර්වලකම ගැන කියන්න හයිය නැහැ. ඒගොල්ලෝ සමහරවිට තිනවා මෙතන ඉන්න අය මොනව හිතයිද, හාමුදුරු මොනව හිතයිද, විසුද්ධ මාර වංකය. ඒගොල්ලන්ට ඒක නෑ. ඒගොල්ලෝ කෙලින්ම මට මතකයි එක දවසක් ඉගෙන ගන්න ළමෙක් කැම්පස් එකකට යන ළමෙක්. ඒ ළමයාගෙන් මං ඇහුවා ඒ අඩුම කෝච්චිය කියලා වෙලාව යන්නේ. මං නිකන් ඇහුවා මේ කෝච්චිය යන්නේ අයියෝ කියලා. මට සල්ලි නෑ කියලා. හරිම අවංකව එක කෙලිම කියන
දැන් අපේ කෙනෙක්ව ගැවුවොත් මේක ඇද්දි නිකන් අමුතු තියනවා නිකන් මේ මේ මොකක් හරි එකක් කියන shape එකේ අරක වහගන්න. මේ විසෙ එහෙම නැහැ දුර්වලකම හරි පහසෙන් කියන තමන්ට භාවනාව දියුණු කරගන්න හැමතිස්සෙම තමන්ගේ ගුරුවරයා අභියස දුර්වලකම තේරුම් කරලා දෙන්න ඕනේ ගුරුවරයා. හැමතරම එහෙමයි. වෛද්‍යවරයාටත් එහෙමයි. වෛද්‍යවරයා ඇහුවොත් එහෙම ඔයාට මේ හරි රිදෙනවද? ඇත්තටම රිදෙද්දී අපි කියනවනම් මොකද? නෑ රිදෙන්නේ නෑ. වෛද්‍යවරයාට රෝග ලක්ෂණ ටික හැංගුව මොකෝ වෙන්නේ? ඒකම තමයි භාවනාවේදී හිතේ තියෙන හැබෑම දුර්වල පැතිටික පෙන්වන්න ඕනේ. අර දැන් ගොඩක් වෙලාවට ලංකාවේ අය භාවනා ප්‍රශ්න අහනකොට දෙකට තියෙන හොඳලන්නේ මෙතන හිම නැහැ. දැන් මෙතන කකුල් කෙක්කුම් එනවා පුටු හිටියත් කෙලිම කියන කකුල් කෙක්කුම් එනවා මෙහෙම ප්‍රශ්න කියලා. සමහර වෙලාවට ගොඩක් වෙලාවට ප්‍රශ්න අහනකොට කියන්නේ වලාකුළු පෙනුනා එළියක් පෙනුනා. දැන් එයා හිතනවා මේක නිකන් අර ලොකු දෙයක් වගේ. සමහර උවට මාර්ගඵලක් දෙනවා. ආ දැන් ඔයා එහෙනම් සෝවාන්. ඔයාට ධානයක් තියෙනවා. හරි එතකොට මිනිස්සු මෙතනම ලොකු රැවටීමක ඉන්නවා කියලා තේරුම් ගත යුතුයි. එයාට භාවනාවට වාඩි වෙලා තියෙන්නේ ආස්වාස ප්‍රාස්වාස බලන්න නම් ඒ වෙලාවේ එයා වලාකුළු හිත හිත හිටියන වලාකුළු දැක්කන එළියක් දැක්කන පාවෙනවා වගේ දැක්කන මොකක් හරි යාට ඒකට අරමුණු ගියාන මං අහනවා ඒ වෙලාවේ යාගේ හිතේ දැන් අපි කියමු මාව නිකන් පාවෙනවා වගේ දැනනවා කියලා හිතපු මොහොතේ ඔබ පාවෙනවා කියලා ඒක තේරුම් ගන්න යම් තත්පර ගාණක් ගත කරනවද නැද්ද? ඒ තත්පර ගාණ තුල ආස්වාසයේ අමතක වෙලාද ප්‍රස්වාස මිස් වෙලාද එහෙනම් භාවනා අරමුණ විසිරීමක්ද අරමුණේද? වෙනකලින් පැනලා මේ හිත ඕක තමයි කරන්නේ. ඒ කියන්නේ වෙන වෙලාවටත් මේ ඇගේ හෙල්ලෙන ගති, දැනෙන ගති, වැනෙන ගති වෙන වෙලාවටත් තියෙනවද නැද්ද? ඕක වෙන වෙලාවටත් තියෙනවා. මීට වඩා තියෙනවා නිත වෙලාවට. වැඩේදීන අපි දැනගන්නේ. දැන් මේ වෙලාවේ වෙන වැඩක් නැහැ නේ හිතට. වෙන වැඩක් නැති හින්දා මේකේ වැනෙන ගති, දැනෙන ගති වලට අවධානය යනවා. ඒව දැනගන්නවා. එතකොට අපිට හිතෙන මේ භාවනා කරද්දී වෙනන ගතිය. භාවනා කරද්දී නිකන් පාවෙන ගතියක් නැහැ. අනිත් වෙලාවට තියෙන එක මේ වෙලාවේ මොකද කරන්නේ? වැඩක් නැති හින්දා ටක් ගාලා ඒකට දුවනවා. එතකොට අපි තේරුම් ගත යුතුයි කො මේ තප්පර ගාන තුල ආස්වාසය අමතකයි ප්‍රස්වාසය අමතකයි. කෙනෙක්ට ඉලි පේනවා කියලා කියන තැනපව ඉලි බලන්නේ භාවනාවට වාඩි උනේ. එතකොට ආනාපාන සතිය ඇතුලේ එලියක් ගැන කතාවක් නැහැ කිසිතැනක. ආනාපාන සතිය පියවර 16ක් තියෙනවා. මේක ස්ටෙප් ස්ටෙප් වැඩින විදිය ආනන්ද සූත්‍රය කියලා සූත්‍රයක මේ net fm එකේ හැම සෙනසුරාදම රෑ 7 ඉඳලා 9 වෙනකන් යන වැඩසටහන තියෙනවා. අපි සතියක් පාසා ඒකේ පහුගිය කාලෙම එක දිගටම ආනන්ද සූත්‍රය කියලා දුන්නා. ආනන්ද සූත්‍රෙන් ආනාපාන සතිය පියවර 16 වෙන වෙනම ස්ටෙප් ස්ටෙප් වැඩෙන විදිහ ප්‍රායෝගිකව වෙන විදිය කියලා දුන්නා. ඒක අවශ්‍යයිට ආනන්ද සූත්‍රය අරගෙන බලන්න පුළුවන්. ඒක තියෙනවා මේ YouTube එකේ ඇති. එතකොට මේ උතන පළවෙනිම පියවර ඇතුලේ තියෙනවා මම ඔයගලන්ට පොඩ්ඩක් කෙටියෙන් මේ දැන් ඔය දැනියනවා කියලා ඔබතුමා කියපු කාරණාව
මම මේ ස්ටෙප් එකක් ඇතුලේ තියෙන පොඩි කරුණක් ඒක තේරුම් කරලා දෙන්න. දැන් නැත් නොදෙනී කියන්නේ නෑනේ වෙන වෙලාවක වෙන එකක් නෑනේ. සම්පට හිතේ නින්ද ගිහිල්ලා නොදෙනී ඒක තමයි. ඒ කියන්නේ නොදැනියාවක් වගේ එකක් වෙනවද? ඔය මට්ටම තුල ඒක සිද්ධ වෙන සාමාන්‍ය දෙයක් නෙමෙයි. මම මේ පියවර 16ක් තියෙනවා කියන්නේ අනපනසති 16 බෙදන්න හතරට හතර කායානුපස්සනාවට හතරයි වේදනානුපස්සනාවට හතරයි චිත්තානුපස්සනාවට හතරයි ධම්මානුපස්සනාවට හතරයි ඔය අනපනසතියට පුළුවන් පියවර හතරකින් කායනුපස්සනාවට තව පියවර හතරකින් වේදනානුපස්සනාවට තවත් පියවර හතරකින් චිත්තානුපස්සනාවට තවත් පියවර හතරකින් ධම්මානුපස්සනාවට ඒ කියන්නේ ආනාපාන සතිය තුල පුළුවන් කෙලින්ම සතිපට්ඨාන වඩන්න. අන්න ඒක තමයි ඔය ආනන්ද සූත්‍රයේ තේරුම් කරලා දෙන්නේ. ඒක මේ ප්‍රායෝගික වෙන විදිය සම්පූර්ණ සාකච්ඡාවක් තියෙනවා. කොටස් කොටස්. මන් දැන්ට එකේ කාලය බොහොම සීමිත නිසා නිකන් කෙටියෙන් මූලික පියවර කීපයක් කියලා දෙන්න. කායानुපස්සනාවට වගේ ඇතුළත් වෙන පියවර කීපයක්. කපුල් කෙක්කුම් ගැන කියන එකේදී මට කියන්න තියෙන්නේ සාමාන්‍යයෙන් භාවනා කරනකොට අපි ප්‍රාථමික කාලේ මේක පුරුණෑනේ මේකේ දැන් ඔයගොල්ලෝ බලන්න සමහරලාට අර යෝග හොඳට පුහුණු වෙච්ච අය මේ ශරීරය තියාගෙන ඉන්න ඉරියව් ඔයගලන්ට කපාට කරන්න පුළුවන්ද ඈ බෑ ලංකාවේ ඇයිට භාවනා කරන්න හය පහසුවෙන් තියාගන්න අපහසුයි අනිත් රටවල බොහෝ දිනකට වඩා කියලා තේරෙනවා ව්‍යායාම හරිම අඩුයි අපේ ඇයිට මේ ඇඟ සමහරු හරිම නම්‍යශීලී විදිහට මේ ඇඟ ඕන ඉරියව්වකට හරවන්න පුළුවන් විදිහට පොඩි කාලේ ඉඳලා හුරු වෙලා අපිට ජොගින් ට්‍රැක් ටිකක් හදන්නත් මේ මෑතක ලංකාවේ එහෙමවත් අපිට පුරුද්දක් තිබුණේ නැහැ එතකොට තරහ නෙවෙයි නිකන් පිටිකොට්ට වගේනේ අපි ලංකාවේ නේද? එතකොට දැන් මේ ඉන්න අම්මලගේම වයසේ සමහර හොඳට ව්‍යායාම කරන හැමෝම නෙමෙයි මේ සුද්ධෝ ඉන්න සුද්ධ සුද්ධියෝ ඉන්න ඊට වඩා පිටිකොට්ට මේ හොඳට ව්‍යායාම කරන මේ ශරීරය හොඳට නම්‍යශීලී විදිහට තියාගත්ත අය බලන්න ඊට පස්සේ නටන අය ජිම්නාස්ටික් වගේ කරන අය ඒගොල්ලෝ ඕන කෙනෙකුට මේ ඉරියව් ඕන විදියකට හසුරගෙන බොහෝ වෙලා තියාගෙන පුළුවන් දෙයක්. එහෙනම් දැන් එතන තියෙන ප්‍රශ්නේ පුහුණුවක අඩුවද නැද්ද? පුහුණුවක අඩුව. ඔබ භාවනාවට අරන් අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. අපි කය පුහුණු කරලා තියෙන අඩුව. ඕක ඔයගලන්ට භාවනාව විතරක් නෙමෙයි වෙන එකක් කරන්න ගියත්, ජිම්නාස්ටික් කරන්න ගියත් ඔයගලන්ට මුලින් අමාරු වෙනවා. ඒක කාලයක් කරද්දි මොකද වෙන්නේ? කාලයක් කරද්දි ඒක හුරු වෙනවා. දැන් ජිම් එකකට ගිහිල්ලා ඇඟ හදාගන්න කියපු කෙනාට නම් මුල් කාලේ හොන්දට කැක්කුම් එනවා. ඒක සාමාන්‍ය කතාවක්. ඒක කාලයක් ඇද්දි පුරුදු වෙන එකක්. ඉතින් ඒක කාලයට ඉඩ දෙන්න ඕන එකක් මිසක් වෙන විසඳුමක් එතන නැහැ. මුල් කාලේන මේ ස්වභාවයේ දැඩි වේදනාකාරී හරියට ලිපක් නිවන්න යනකොට මුලින්ම වතුර ගෙව්වත් මොකක් කළත් චරාස් කියලා මුලින්ම මහා සද්දයක් එනවද නැද්ද? ඊට පස්සේ මොකද වෙන්නේ? මුලින්ම චරාස් ගාලේන සද්ද නිවිල ගියාට පස්සේ මොකද වෙන්නේ? මෙලෝ සද්දයක් නැහැ. ලිප්ප ඔහේ තියනවද නැද්ද දන්නේ නැහැ නේද? කය වුණත් ඒ වගේ තමයි මුලින් මේක හුරු කරගන්න අමාරුයි. ඒක හදාගත්තට පස්සේ තියනවද නැද්ද ගන්නට දන්නේ නැතුව මේකයි තියන්නේ ප්‍රොම. ඒ දැන් ඍෂිවරු එහෙම ඉන්න හිමාලයේ සමහරලාට උදේ ගහ ගන්නවත් පළඟ මේ දානෙ ටිකත් කෑම ටිකත් එතෙන්ටම ගෙනත් දෙනවා. ඒ කියන්නේ උදේම වැසිකිලි කැසිකිලි ගිහිල්ලා ඒ කටයුතු ඉවරලා මේකළු වාඩි වෙනවා. වාඩි වුණාට පස්සේ කෑමත් එක වේලයි ඒක ගෙනල්ලා මිනිස්සු ඒ ඉරියව්වෙන් ඉද්දි එතනම දෙනවා. එතනදිම කනවා. හවස් වෙනකම්ම අර ඉරියව්ව වෙනස් වෙන්නේම නැහැ. එහෙමම ඉන්නවා. එහෙම ඉන්නවා මුළු පැය 10 15 තමන්ගේ එකම ඉරියව්වෙන් ඔහේ ඉන්න ඍෂිවරු ඉන්නවා හිමාලයේ.
එතකොට යාලා අර දැන් ලිප නිවා වගෙනවා කි. දැන් ඔය කැක්කුම් වේදනා කියන හිත හැරෙන මෙහෙට හැරනවා කියන චරාස් ගාල සද්ද වෙන අවස්ථාව ඒගොල්ලෝ පන්නගෙන. දැන් ඒගොල්ලන්ට ඔහෙ ඉන්න පුළුවන්. ඒක හුරුවත් එක්ක. ඔගොල්ලන්ම දන්නවනේ ඔයගොල්ලෝ කොච්චර භාවනාවට කාලයක් ගන්නවද කියලා. නේ? ඉතින් එතනයි ඒක රහස. පින්වත්නි භාවනාව අනපන සතියේදී අපි ඔබට කායනුපස්සනාවට දාන මූලික කොටස් ටික කියලා දෙන්නම් කියලා හිතුවට කාලය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. තව ප්‍රශ්න තියෙන අයට අහන්න අවස්ථාව දෙන්න. තියෙනවද තව ප්‍රශ්න? මොනවද තියෙන ප්‍රශ්න තව? කෙටි කරුණටයකට වෙලාව දෙන හින්දා තමයි ප්‍රශ්න අහන්නේ. නැත්තම් දෙයක් කියලා දෙන්න විශේෂ කරුණ වෙලාවක් ගන්න මේ වෙලාවේ කාලේ නෑ. ප්‍රමාණ කුලවර ඉදින්දා කරගෙන යන හිතේ වීර්ය සමහර දවස් වල උනන්දු තියෙනවා කිප් දවසක් කරා ඊට පස්සේ ඒක අර වීර්ය නැතිලා ඉන්නේ කාලයක් නොකර ඉඳලා ඒ වගේ දෙයක් ගොඩක් අපිට තියෙනවා දෙයක් සාමාන්‍යයෙන් එක දිගට කරන්න බැරිකම පිළිවෙලක් නැතිකම කියන එක මොකක්ද විදියකින් අපිට පුරුදු වෙලා තියෙනවා තේරෙනවා ඔයගලන්ට දැන් මේ වාඩි වෙලා ඉන්න විදිය බලන්න මේ තැන් වල දැන් මේක නම් මෙතන නම් ඉඩකඩ සම්බන්ධ ගැටලු වෙනවා කියලා කියන්න පුළුවන් එනමුත් ඒගොල්ලෝ මේ හැමෝම අයින් අල්ලන්නේ කියන්නේ එජ් එක දිගේ නේද හැමදාම වාඩි වෙන්නේ. බිත්ති දිගේ වැට දිගේ නේ. පඩිපෙල් ලයින් දිගේ මේ මෙද ඉන්න දරුවන්ටත් වටේ තව ඉඩ තිබුණා නම් බිත්ති ටික ඒගොල්ලෝ තේ වටේට ගහ ගන්න. දාදා බුදු වෙනකොට බලන්න. තායියා එනවා, කාම්බෝජා එනවා, ලාඕස එනවා, විවිධ එනවා හරි. එයාල දැන් හැමෝම දඹදිවට හැමෝම එකතු වෙන දැනන්නේ. අර අය කවුරු ආව වාඩි වෙනකොට පුදුම සමාන්තර අර මේ පැත්තෙන් බැලුවත් රේඛා අර පැත්තෙන් බැලුවත් රේඛා වගේ හරි පිළිවෙලට කොටු ගහලා වගේ කට්ටිය වාඩි වෙන්නේ. මාක් තියාගෙන ලස්සට සියලු දෙනා වාඩි වෙනවා මෙහෙන් බැලුවත් ලයින් එක. අර පැත්තෙන් බැලුවත් ලයින් එක. හරි පිළිවෙල අපේ කට්ටියපු ගියපු ගමන් තාප්ප දිගේ පඩිපෙල් දිගේ හරි මයිලා වේ ඔටේට ඇතර කට්ටිය කිසිම පිළිවෙලක් තියෙන කිරිසක් නෙමෙයි හරියට බැලුවොත් එහෙම වාඩි වෙනවත් අඩුතරමේ අපි ඒක දැන් ඔගොල්ලෝ බලන්න ඔගොල්ලෝ මෙහෙ ඩ්‍රයිව් කරන්නද කැමති ලංකාවේ ඩ්‍රයිව් කරන්නද මේ ඇයි සංහයි ඕක මේ වගේ රටවල් කොහිට ගියත් අහන්න තියෙන වචනේ ඕක තමයි. ඒගොල්ලෝ කියන්නේ මම ওই ප්‍රශ්නේ ගොඩක් රටවල් වල දිහලා දිනම් හැමෝම කියන්නේ මෙහි ඩ්‍රයිව් කරන්න. මෙහි ඩ්‍රයිව් කරන්න. මෙහි ඩ්‍රයිව් කරන්න. හේතුව මොකක්ද? ඒ පිළිවෙලට කැමතිද නැද්ද? කැමති. ඉතින් ඒ වගේ තමයි ඔයගොල්ලොත් පිළිවෙලට වාඩි වුණාට පස්සේ අපිට මේ ඩ්‍රයිව් කරන්න හරි අපි කැමති. දැන් මේ ඩ්‍රයිව් කරන්නේ නිකන් කොයි ඩ්‍රයිව් කරනවද? ලංකාවේ ඩ්‍රයිව් කරන අපි මෙහෙන් පෙළේ මෙහෙන් පෙළේ මෙහෙන් වටේට තැන් දැකලා වාඩි වෙලා ඉතින් අපිට මේ වාඩි වීමේ සිට නීති ක්‍රියාත්මක කරන හැම දෙයකදීම ටිකක් පටන් ගත්තා ඊට පස්සේ අතහැරලා දාන පුරුද්දක් වගේ තමයි භාවනාවේ මම ඔයගලන්ට නිකන් යෝජනාවක් කරන්න භාවනා කරන්න ආසය ඇයි භාවනා කරන්න කියලා ඉස්සෙල්ලා තේරුම් ගන්න භාවනාවක රසය හරියට ඇබ්බැහි වෙන විදියට අහුනොත් එහෙම ඒක අතෑර ගන්න නැතුව ඇදගෙන යනවා හරි ආසාවෙන් හරිද රිට්‍රීට් වලට එහෙම සහභාගී වෙලා නැහැ නේද ඒ කියන්නේ මේ දැන් මේ විදියට වන් ඩේ රිට්‍රීට් නේ මං කියන්නේ භාවනාවක දවසම පරයන්කටයි සක්මනටයි පරයන්කටයි පරයන්ක කියන වාඩි වෙන්නේ
පරයන්කිටයි සක්මුණටයි පරයන්කිටයි සක්මුණටයි දවසම කාලි ගත්තොත් හරිද? දවසේ වෙන වැඩක් නැතුව දවසම ඔබට කාලි ගත්තොත් ඒ වගේ දවස් හතරක් විතර යනකම් කකුල් කැක්කුම් වගේ ඒවයි හිත විසිරෙන එකයි තියෙන්නේ. දවසම කාලය අරගෙන දවස් හතරක් සාමාන්‍යයෙන් යනවා. හොඳට ඒක මතක තියාගන්න. පස්වෙනි දවස පෙන්නට පස්සේ තමයි මේකට ආසාව ඇති වෙන්නේ. ඕක ඒ කියන්නේ රිට්‍රීට් එකක 10 days හෝ 7 days හෝ ඒ වගේ රිට්‍රීට් එකක් ටිකක් දවස් ගානකට ඔයගොල්ලෝ වාඩි වෙනවා නම් දවසක ඉඩක් හදන් කවදා හරි අන්නේ දාට ඔයගලට තේරේ. හතරවෙනි දවස පැනලා ගියාට පස්සේ මේකට ආස හිතෙනවා. මේක අතාරින්න බෑ කියලා හිතෙනවා. එච්චරට මේකට කන්ටිනියු කරගෙන ඔයගලන්ට යන්න කැමැත්තක් එනවා. දැන් නැත්තේ ඔන්න ඔය ප්‍රශ්නේ. ඔක මේ අර ආසාව ඇති වෙන වෙලාව නෙමෙයි ඔය. ඔයගොල්ලෝ මේ පැයක් කළා කියලා දවසට මේ කැනඩාවේ තියෙන ගෝයෙන්කගේ රිට්‍රීට් මැදස්ථාන දවස් 10 පුහුණු ඒ වගේ සමහර ලාට ප්‍රයෝජන ගන්න ඉන්නවා. මේ අපි දැනට සාමාන්‍යයෙන් රිට්‍රීට් කරන රටවල ලංකාවේ රිට්‍රීට් කරන්නේ ගොඩාක් ලාට ඕස්ට්‍රේලියාවේ මේ හෝටල් අරගෙන කැම්පින් වලට එහෙම ගන්න මේ නීචු විදිහේ තැන් තියෙනවා. ඒ වගේ තැන් අරගෙන මේ පිරිස නේවාසික නැවතිලා මේ භාවනා කරනවා රිට්‍රීට් කරනවා. අපිත් සමහර ලාවට ඒ කාලවල වලදී ඒ සීමිත දෙනාට 30 දෙනාන් ඒ 30 දෙනා වෙනුවෙන් සමහරට දවස් 10ක් කැප කරනවා. ඉතින් ඕගලන්ට මෙතන පුංචි යෝජනාවක් කරන්න දැනට පොඩ පොඩ ඕක හදාගන්න. ගෙදර කෑම කන්න වෙනම තැනක් තියාගෙන ඉන්නවද? ඈ මොකද්ද කෑම කාමරයක් තියනවා ඉන්නවද? අන්නේ කාමරයක්ම තියනවා කන්න. කාමරයක් තියන්නේ කියලා දවසම කනවද? ඈ දවසම කන්නේ. කන්නෙත් වේල් දෙකයි තුනයි. ඒක කන්න ගිහිල්ලත් ඔතන ඉන්නවද? නෑ. ඒත් ඒකට කාමරයක්ම තියෙනවා. එහෙම නැත්තම් කාමරයක්ම නැත්තම් මොනවද? මේස කුටු ටික හරි තියාගෙන ඉන්නවද නැද්ද? තියෙනවා. එතකොට ඔයගොල්ලෝ මේ දවසේ ඉතාම සීමිත මොහොතකට ගත කරන ආහාර ටික ගැනීම වෙනුවෙන් වෙනම තැනක් වෙන් කරගෙනනේ. ඊට පස්සේ ඒ කාපු අයින් කරන්න තැනක් තියෙනවද? ඒවා අයින් කරන්නත් වෙනම කාමරයක් තියෙනවද නැද්ද? තියෙනවා. ඒකටත් තැනක් තියෙනවා. ඕක දවසම කරනවද? නැහැ. ඒත් ඒකට වෙනම ප්ලේස් එකක් තියෙනවා. නිදිය ගන්න වෙනම තැනක් තියෙනවද? නිදිය ගන්න වෙනම කාමරයක් තියෙනවා. නිදිය ගන්න වෙනම ඇඳක් තියෙනවා. අර කන්න මේස පුටු වගේ නිදිය ගන්න ඇඳක් තියෙනවා. ඔය හැම එකටම ඔගොල්ලෝ තැන් වෙන් කරන් තියෙනවා. යෝජනා කරන පුළුවන් නම් ගෙදර මෙන්න මේ වගේ මැට්‍රස් එකක් දාලා පොඩි කාපට් එකක් දාලා යෝග කාපට් එහෙම තියෙන ඔය මේ වෝල්මාර්ට් වගේ එක ගිහිල්ලා බලන්න තියෙනවා ගන්න පුළුවන්. පොඩි කාපට්යක් දාලා තියාගෙන හදාගෙන වෙනමම භාවනා කරන පොඩි ප්ලේස් එකක්. පුළුවන් නම් භාවනා කරන කාමරයක් බැරි නම් බොහොම නිදහස්ම තැනක් වෙනම වෙන් කරලා තියාගන්නව නම් අර ඒක දකිනකොට පවා අරමුණ එනවා මට ඒකට දැන් වෙලාවක් ඕනේ කියන එක හිතට. පුළුවන් තරම් භාවනාවට කාලේ වෙන් කරගත්තොත් ඔයගලන්ට මේකට තියෙන ප්‍රතිපල ගැන දැනෙන පුංචි කතාවක් කියන්න. මේ එක මුදලාලි කෙනෙක් ඉඳලා තියෙනවා මේ මුදලාලි සාමාන්‍යයෙන් ගොඩාක් ලොකු ඉඩම් තියෙන අයගේ ඒ ඉඩමේ තියෙන ගස් ටික සල්ලි වලට ගන්න එක කරන්නේ. ඒ කියන්නේ මගේ ඉඩමක් තියෙනවා නම් ගස් 50ක් තියෙනවා මම මුදලාලිට කියනවා
මේ ගස් 50 කපාගෙන මට සල්ලි ටික දෙන්න. එතකොට මුදලාලි යාගේ කට්ටිය අරගෙන ඇවිල්ලා කපනවා, කපලා මට සල්ලි ටික දෙනවා. අන්න එහෙම වෙන්නේ. මේ මුදලාලිට දැන් ගස් කපන මිනිස්සු ඕනේ, සේවකයෝ. මෙයා අලුතෙන් ගත්ත ගස් කපන මිනිස්සෙක්. මේ ගස් කපන මිනිස්සයා පළවෙනි දවසේ එයාට තියෙන්නේ ගස් පෙරලන්න විතරයි. අන් තව අය ඉන්නවා ඒවා අතු කපන්න, එක එක මේ කොටස් කරන්න, ඒවට ඉන්නවා කට්ටිය. මෙයාට තියෙන්නේ ගස් පෙරලන්න. මෙයා පළවෙනි දවසේ ගස් පෙරලනවා අපි කියමු 9ක් විතර. පළවෙනි දවසේ ගස් 9ක් විතර උදේ ඉඳලා මෙයා මුත්තට මහන්සි වෙලා ගස් බිමට පෙරලලා දාගන්නවා 9ක් විතර. දෙවෙනි දවසේ මෙයා කල්පනා කරනවා අද අඩතරමේ 10ක්වත් පෙරලා ගන්න ඕනේ කියලා. නමුත් එයාට දෙවෙනි දවසේ පුළුවන් වෙන්නේ ගස් 5යි කපා ගන්න. ඊටත් වඩා මහන්සි වෙලා ගස් 5යි කැපෙද 9ක් කපපු මිනිහය පහවදා 5ක් කපනකොට මෙයා කල්පනා කරා මුදලාලි මං ගැන තිබිච්ච පැහැදීමත් නැති වෙයි. මෙයා හිතාගත්ත තුන්වෙනි දවසේ උදේ පාන්දරින්ම පුළුවන් තරම් පටන් ගරා පුළුවන් තරම් රැය වෙනකම් කපලා අද අඩු වෙච්ච ටිකත් හිට අල්ලනවා කියලා. මෙයා තුන්වෙනි දවසේ පටන් ගත්තා ඇත්තටම පාන්දර. නමුත් එදත් මෙයාට කපා ගන්න පුළුවන් වුණේ අඩතරමේ 5ක්වත්. ඉදා මෙයා සෑහෙන මහන්සියලා මහන්සියලා එක ගහක් කපනකොට වරුවක් විතර ගිහිල්ලා. ඒතර දැන් මෙයාට දවසම ගස් 3ක්වත් කපා ගන්න හරියට බැරි වුණා. මෙයා බැලුවා ඇයි මේ මොකද උනේ? ගස් 9ක් පෙරලපු මට මොකද්ද මේ උනේ? මුදලාලිට ගිහින් කියන සමහරට මගේ ඇඟපතේ දැන් හයිය නැතුව ඇති. පණක් නැ ශක්තිය නැතුව ඇති කියනකොට මුදලාලි කියනවා මට හිතෙන හැටියට ඔයාගේ ওই ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ. ඔයා අන්තිමට කවද්ද කියලා හෙව පොරොම හොතිබ්බේ. දැන් සෙමසේ ගෝලු මේ එක් දවස් ගානකින් මොතිබ්බේ නම් නෑ කිව්වලු. ඇයි කියලා හෙවලු. නෑ ඉතින් මොතේන වෙලාවෙත් තව ගහක් පෙරලන්න පුළුවන් කියලා හිතුණා. ඒ ඉඳම කෙලින්ම ගස් කපන එකම පටන් ගත්ත කියලා. ඇයි දැන් මේවසේ මෝ තියලානේ. දැන් ඔයගොල්ලෝ හිතන්න මේ මිනිස්යාගේ ප්‍රශ්නයක්ද මේක? පොරොවේ ප්‍රශ්නයක්ද? ගස්වල ප්‍රශ්නයක්ද? එකක්වත් නෙමෙයි. කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ? පොරොවේ. ඒ කියන්නේ පොරොවේ ප්‍රශ්නයක්ද කියලා කිව්වෙ මං අහන්නේ මේ පොරව සදාකල් දැන් නොකැපෙන පොරවද? එහෙම ප්‍රශ්නයක් මොකුත් නැහැ. මොකද්ද වෙලා තියෙන්නේ? ඔව් නදනගත්තා. පොරව මෝතියන්න අවශ්‍ය කාලය ආයෝජනයක් කියලා මේ මිනිහට තේරෙන්නේ නැහැ. එතකොට මේ මිනිහ ඒ ටයිම් එකෙත් ගහක් කපන්නයි උත්සාහ කරන්නේ. ඔක මෝතිය තියෙන වෙලාවේ ගහක් කපතයි කියලා හිතනවා. මතක තියාගන්න ඔබ අපේ මේ හිතත් හරියට පොරව වගේ. අපි මේ කරන හැම වැඩක්ම කරන්නේ හිත පාවිච්චි කරන්ද නැද්ද? හිත පාවිච්චි කරලා මේ හිත දැන් බලන්න මේ ඔය ආහාර ප්‍රශ්න හින්දා ගැස්ට්‍රයිටිස් හැදෙනවා කියන අයට වර්තමානයේ මේ වෙනකොට මේ වෛද්‍යවරු තහවුරු කරනවා වැඩිපුරම ගැස්ට්‍රයිටිස් හැදෙන්න හේතුව ආහාර නෙමෙයි. ගැස්ට්‍රයිටිස් වලට ප්‍රබලම සාධක හේතුව ඇවිල්ලා මානසික ආතතිය, ස්ට්‍රෙස් එක. එතකොට මේ මනස ව්‍යාකූල නම් මනසත් එක්ක මුකුත් කරගන්න බෑ. මේ මනස හරියට සංසුන් වෙන්න වෙන්න කරන වැඩ සාර්ථක වෙනවද නැද්ද? සාර්ථක වෙනවා. ඔයත් බින්වත්නි හොඳට මේ හිත මෝහත් කරන්න දවසේ පොඩි වෙලාවක් හරි වෙන් කරනවා නම් භාවනාවට ධර්ම මාර්ගයට අදාළව විතරක් නෙමෙයි සාමාන්‍ය ජීවිතේ කරන වැඩ පොව ඔය කරනට වඩා සාර්ථක වෙනවද නැද්ද? ඔයගොල්ලෝ කපන ගස් ගන්නන්නේ බාරින් වැඩි කරගන්න පුළුවන්. එහෙන පුංචි කාලේ ඉඳලා දරුවන්ටත් ඒක පුරුදු කරන්න. ළමයින්ගේ අධ්‍යාපන වැඩවලදී පුදුම විදිහට ළමයි ඒකෙන් සාර්ථක වෙනවා. ඒක ජීවිතේ අත්‍යවශ්‍ය කොටසක් කරගන්න. දැන් කණ්ඩ වෙලාව නැහැ කියලා අතහැරලා දානවද අපි? ඒ කියන්නේ මං කියන්නේ අතෑල්ලම දාලා මට දැන් කාපු කාලයක් මතකනේ. එහෙම වෙනවද අපි? නැහැනේ. දැන් ඔයගොල්ලෝ සමහරව කියනකොට භාවනා කරේ කොයි කාලද අන්තිමට කියලා මතක නැහැ කියලා ඉන්නවා. සමහරලාට
ඉස්කෝලේ යන කාලේ භාවනා කරාලු. එහෙම කියනවා. ඕගොල්ලෝ කනවා වගේ දෙයක් කරගන්න මේක. අත්‍යවශ්‍ය දෙයක් කරගන්න. එහෙනම් පුළුවන් නම් ගෙදර ගිහිල්ලා ඔයගේ මැට්‍රස් එකක් වෙනම වෙන් කරලා තැනක් හදාගන්න. ඒක තැනක් නිශ්චිතව තියාගෙන ටයිම් එකකුත් නිශ්චිතව වෙන් කරගන්න. ටයිම් නැහැ කියන එක ඉන්නවද? අවංකව මත උස්සන්න වෙලාව නැහැ කියලා වැඩයි, ජොබ්ින්ග් වැඩයි ඔක්කොම එක වෙලාව නැහැ කියලා බලමු අවංකකම කොහොමද කියලා. වෙලාව නැහැ කියන එක තසන්ද වෙලාව තියෙනවා කියන එක තසන්ද උගල හොඳයි. මොකද්ද මන් දන්නේ මේ මේ හරිම හොඳයි. ඔය කට්ටිය වෙන අහන අහන තැන්වල සමහරලාවට වෙලාව නැති ප්‍රශ්න තියෙනවා. වෙලාව තියෙනවා නේ. ඉතින් ආය මොනවද කතා? ඔගොල්ලෝ වැඩි පටන් ගන්න. ඔගලන්ට කිටි කාලේ මේ භාවනාවට ඕන කරන නන්දු ඇති කරලා දෙන්න සහ ඒකට අවශ්‍ය කරන මූලික අනුශාසනා කිරීමක් මේ අද උදෑසන සිද්ධ කරේ. හැම දිනාටම අද දවස හරි සතුටු දවසක්. මොකද සිල් සමාදන් වෙලා අද හවසට තියෙනනේ දාන්සල්. එහෙම නේද? හැමෝම ඉඳලෙක වෙන දවස්වලට වඩා ටිකක් වෙනස් දවසක් හද ඔයගලන්ට. දැන් දහවල් දානේට සුදුසු කාලය ඔබට තියෙන්නේ. හැම දිනාටම ආශිර්වාද කරනවා. උදේ කාලේ ඔබ භාවනා වෙනුවෙන් වෙන් කළා. තාම මේ ගේම් එකේ අලු ආදුනිකයි ඔබ. විසිරෙනවා. විසිරෙන හිතට කෙසේ හෝ සංසිද්ධ වෙන තැනට අවශ්‍ය වීරිය සිහිනුවන ඔබට වහවහා දියුණු වෙත්වා කියලා ආශිර්වාද කරනවා. හොඳයි, අපි හවස් කාලෙත් සාකච්ඡා කරන්ති. විශේෂ පුණ්‍යානුමෝදනා කිරීම කරමු. දැනට කිටින් සිහිපත් කරනවා. පහුගිය කාලේ වැංකුවේ ධර්ම දේශනා සිදු කරද්දී ඒ පිරිසත් එක්ක සම්බන්ධී කරන කටයුතු පවත්වගෙන අපේ නායක හඳුරුව මෙහෙට ඉන්න උන්වහන්සේගේ අනුශාසනත් ලබාගෙන ලාල් මහත්තයා සම්බන්ධීකරණය සිද්ධ කළා. ඔබට මේ අපිව වඩම්මවල අනුශාසනා ලබන්න. ඔගොල්ලෝ හැම දිනාටම මම මේ වැඩ ඉන්න කාලේ උපරිමම මගෙන් ප්‍රයෝජනයක් ගන්න ඔබට භාග්‍ය ලැබෙන්න කියලා ආශිර්වාද කරනවා. ඉදිරියේ තියෙන දේශන ගැන තුමාගෙන් දැනුවත් වෙන්න සතියක් වගේ කෙටි කාලයක් වැඩ ඉන්න හැමෝටම මේ අවස්ථාව සලස්සලා දුන්න ලාල් මහත්තයාට, ඒ වගේම ලංකාවේ සිට කැනඩාවට වඩම්මවන්න සම්බන්ධී කරන කටයුතු සිදු කරපු වැංකුවේ සන්ධ්‍යා මහත්මිය ඇතුළේ පවුල හැම දෙනාටමත් ආශිර්වාද කරමින් අද මේ උතුම් සදහම් වැඩසටහන සඳහා වචනකින් හරි උදව්පකාර කරමින් සහ සම්බන්ධ වෙන හැම දෙනාටමත් ආශිර්වාද කරනවා. ප්‍රධානෝම නායක ස්වාමීන් වහන්සේට සෙත් පතනවා අපි මුලින්ම. උන්වහන්සේ හරිම කාරුණික ශ්‍රමණ සාරුප්පි, ඉතාම හොඳින් තියෙන අපිට හිතට හරිම ප්‍රේමනාප ස්වාමීන් වහන්සේ නම. ඔබට බොහොම සම්පතක් මේ දුර්ලභ සංගයව දකින්න පවා දුර්ලභ රටක. දස්සනානුත්තරීයයි කියලා කියන්නේ සංගය දැකීම. සවනානුත්තරීයයි කියලා කියන උන්වහන්සේලාගෙන් ධර්මය අහන ලැබීම. ලාභානුත්තරීයයි කියන උන්වහන්සේලාට අපොපස්ථාන කරලා ඔබට ශ්‍රද්ධාව ඇති කරගන්න ලැබෙන එක. ඒ වගේම පාරිචර්යානුත්තරීය ආදී වශයෙන් තියෙන ඒ සත්කාර කරනකොට පින් රැස් වෙන අවස්ථා, ඔය අනුත්තරී ධර්ම සියල්ලම ඇති කරගන්න ඔබට උන්වහන්සේ උදව් කරනවා. ඒ නිසා ඔබට ලැබිච්ච සම්පතක් විදිහට උන්වහන්සේව ආරක්ෂා කරගන්න හැම දිනම උන්වහන්සේට අපි මේ රැස් කරපු පිනත් ආශිර්වාද කරනවා. රැස් කරපු හැම පිනෙම උන්වහන්සේගේ ජීවිතේ ආයුෂ තව තව බොහෝ වේවා. උන්වහන්සේට සසුන් වැඩ බොහෝ කල් වඩන්නට මේ පිනත් ඒකාන්තයෙන්ම ශක්තියක් බවටම පත් වේවා.
උන්වහන්සේට පැවිදි කෘත්‍ය සඵල කරගන්න මේ පින හේතු ආසනාම විත්වා ලාල් මහත්තයතුළු සම්බන්ධී කරන කටයුතු කළ හැම දෙනාටම මෙතන අපිට සීවෙච්ච නොවෙච්ච කිව නොකිව හැම දෙනාටම වගේම ඔබ ආශිර්වාද සාදු සාදු හැම දෙනාටම යහපත සැපත සැනසිල්ලම විත්වා ආශිර්වාද සාදු සාදු ආශිර්වාද සාදු සාදු තුන්ට වැඩසටහන වසන් කරන්න තියෙන නිසා සිල් පාරණ කරන්නත් කාලය අරගෙන ඉතාම කෙටි වෙලාවක් අපිට ඉතුරු වෙලා තියෙනවා. වැත්තන්ට මාරි දහම් ගැටලුවක් තියෙනවා නම් දැන් මම භාවනා කර කර ඉන්නකොට මම අනියම් සිතුවිල්ලක් එනවා මොකක් හරි අතීතේ හරි අපි හිතමු. එතකොට පුරුද්දක් වශයෙන් ටක් ගාලා මට ඒක පේනවා. එන්නා එක එක්ක අනිත්‍යානුපස්සීව ඒ වගේ ධර්මතාවය සීකල ඒක අයින් කළා. ඒක හරිද ක්‍රමය? එහෙනම් අර පොදු වල. තව කාටද තියෙන ප්‍රශ්න? හඳුරන්නේ අපි අර ඉස්සෙල්ලා ටොපික් එකේම හඳුරන්නේ නිද්‍යාන එක ගැන මේ සිත මේ වෙන එක අරව ගිහිල්ලා යනවානේ. එතකොට දැන් හඳුර ප්‍රෝ එතකොට අර අරමුණ ගත්තා පටන් ගත්ත අරමුණ අවතක මතක නැතිගෙන යනකොට තමයි ඒ පැත්තේ යන්නේ. දැන් ඔය අරමුණ තියාගන්න එක එකක් තමයි හුස්මරා ඒ කියන්නේ නිමිත්තක් අරගෙන ඒ නිමිත්ත දිහා බලාගෙන ඉන්නවා. දැන් ඔක දෙවිදිහකට කරනව නේද හඳුන්නේ? එකක් තමයි ඒක. එතකොට ගෝයන්ක මෙතඩ් එකේ කරනවා මේ අර හුස්ම බඩ ටිකිලේ බඩ මේ වෙන එක හරි ඒ ඒ හුස්ම ගමනේ ගැන. ඒක මොකද්ද හරි එක ආනපනදී කියන්නේ. ඒකේ තියෙන වෙනස ගෝයන්කගේ වැඩපිළිවෙල ආරම්භ කරන්නේ බුරුමෙන්. ඒ බුරුම ක්‍රමය. ගෝයන්ක ඉන්දියන් කෙනෙක් වුණාට බුරුමෙ තමයි හැදුනේ. ගෝයන්ක ඉගෙන ගත්තේ බුරුමේ උබාබින් කියලා කෙනෙකුගෙන්. එයාගේ ගුරුවරයා උබාබින්. උබාබින් මහා ශාඩෝ කියලා බුරුමේ හාමුදුරු කෙනෙක්ගෙන් ධර්මීය භාවනාව ඉගෙන ගත්තේ. එතකොට ඒක බුරුම ක්‍රමයක් තමයි ගෝයන්කගේ පිළිවෙල තුළ තියෙන්නේ. බුරුමේ මිනිස්සු ආනාපාන සතිය වඩන්න පිම්බීම් හැකිලීම් තමයි නිමිත්තට ගත්තේ. අරමුණු කරගන්න තැන හදාගන්න. එකට රේරුකාණේ හාමුදුරු උන්වහන්සේත් බුරුමේ හිටපු කෙනෙක්. රේරුකාණේ හාමුදුරුව මතක් කරනවා බුරුමේ මිනිස්සුන්ට ඒගොල්ලන්ගේ නහය හැදිලා තියෙන විදිහත් එක්ක ඒගොල්ලන්ට අමාරුයි කියලා නාසිකාග්‍රේට සිහිය තියාගන්න. ඒක ඒගොල්ලන්ගේ මේ ෆීචර්ස් වල ප්‍රශ්නයක්. ඒ නිසා ඒගොල්ලෝ පිම්බීම හැකිලීමට පුරුදු වෙනවා. ජේරුකානේ හාමුදුරුව කියනවා ඒක ලංකාවේ අය කරන්න ඕනේ නැහැ කියලා. ඔබතුමාගේ ප්‍රශ්නේ මෙහෙමයි. සිහිය පුරුදු කරද්දී තමන්ට ධම්ම විචේ විදියට විමසන්න පුළුවන් මොනවා හරි පුරුදු වෙච්ච පිළිවෙලක හටගත් අකුසලයේ දුර වෙනවා නම් එළීම ගැටීම ප්‍රශ්නයක් නැහැ. ප්‍රතිපලයේ කරනවා නම් ඒකේ අපි නියමිතව සමහර වෙලාවට එක ගඟකට බහින්න මොනවාද ගඟකට බහින මේ තොට පොළව බොහෝ තියෙන පොළොව කේක තොට පොළොවලින් බහැලා එකම ගඟට පහින්න. ඒ වගේ
භාවනාවක් කරන වෙලාවේ ඇති වෙන ඇලෙන ගැටෙන අරමුණු දුරු කරන්න එක එක්කෙනා විමසන විදි වෙනස්. ඉතින් ඔබතුමා විමසන විදිය තුළ ඵලයක් තියෙනවා නම් අර ඇලීම් හෝ ගැටීම් ඇති වෙන එක දුරු වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. වෙන්න ඕනේ ඒකයි. ආතාපි සම්පජාන සතිමා, ආතාපි කියන වීරියයි සම්පජාන කියන නෝනයි සතිමා කියන සිහියයි තුන තියෙන්න ඕනේ කොහොම මොන විදියෙන් හරි. එතන වෙන්න ඕනේ ඒ තුනත් එක්ක විනය ලෝකයේ අභිජ්ජා දෝමනසං මේ ඇලීම් ගැටීම් කියන අභිජ්ජා කියන ඇලීම් දෝමනසක වෙතන ගැටීම. ඒ ඇලීම් ගැටීම් දුරු වීම තමයි වෙන්න ඕනේ අර සිහියනොයි වීරියනොයි නෝනින. අවසාන ප්‍රතිඵලයේ ඇලීම් ගැටීම් දුරු වීම නම් අභිජ්ජා දෝමනස විනය වීම නම් මොන ක්‍රමෙන් හරි ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක ධර්මයට අදාළ ක්‍රම හැබැයි. අපිට ඉතරම් දුරට තේරෙන්නේ නැහැ නමුත් මේ බාධකේ කඩලා යනවා. ඒක තමයි මේ කිව්වේ. ඒක වෙනවා නම් හරි. නෑ අනිත් එක මේ සංඥාස කෙනෙක් කිව්වා නිකම් මේ ලේබල් අරවන්න එපා කියලා අනිත්‍යය අරමයි වාගේ. මෙහෙමයි. දැන් අපි හිතමු මේ හැම අරමුණකම තියෙන සංඥාවක් කියන එක තේරුම් ගන්න. සංඥාවක් වැඩෙන්නේ. ඒ කියන්නේ දැන් උදාහරණයකට කමල් කියලා මැරේක් ඉන්නවා කියමු. මේ පෙර මැරේක් මරලා තිබ්බනේ මාතර පෙත නේද? පාතයි. මොකද මේ මිනිස්සුගේ නම දන්නවද? නෑ. සිද්ධියෙන් අඳෙක්ක. ඔව්. නියම් කමල් කියමු. හරිද? මැර නායකයෙක්. දැන් කමල් කියන මැර නායකයා මිනි මරපුවා. ස්ත්‍රී දූෂණ මංකොල්ලකෑ සෑහෙන දේවල් ගම ඇතුළේ වුණා. අපි හිතමු දැන් අපේ ගමේ සිද්ධ වෙච්ච කමල් කරපු හැම දෙයක් ගැනම අපි දැන් දන්නවා. එතකොට අපි දැන් එකින් එක කමල් මෙහෙමයි කිය හිතුවේ නැති වුණත් කමල් කියලා වචනේ ඇහෙනකොටම මිනිස්සයා කරපු කියපු දේවල් ඔක්කොගෙම සංඥාව ගලාගෙන හිතට එනවද නැද්ද? ඒ වගේම බයකුත් එන ඔක්කොම එනවනේ. ඒ කියන්නේ ෆීලිං එකක් එනවා. එයා කරපු කියපුවා සියලු සංඥාත් එනවනේ. අන්න ඒක තමයි අනිත්‍ය සංඥාවක් වඩනකොට අනිච්ච කියන වචනේ නෙමෙයි උතන අදාළ වෙන්නේ. කමල් කියන වචනේ නෙමෙයි අදාළ. කමල් ගැන එන සංඥාව. කමල් කියලා හිතනකොටම කමල්ගේ කිරුවාවල් ගැන එන සංඥාවක් තියෙනවනේ. අනිච්ච කියනකොටත් ඒ වචනේ නෙමෙයි උතන ඕන කරන්නේ අර සංඥාව. අනිච්ච සංඥාවක් තියෙනවා. ඒ සංඥාවයි හිතට එනවා. ඉතින් ඒ සංඥාව එන්න නම් අනිත් එකේ නම් අවබෝධයක් තියෙනවා. අවබෝධය නැතුව නිකම් වචනේ විමසෝ කියලා දැන් අපි සුද්ධෙකටත් පුරුදු කරොත් එහෙම කැනඩියන් මිනිස්සුන්ට කතා කරලා අනිච්ච කියලා කියන්නේ කියනවා. මිනිහා කොහොම හරි ගැට ගහගෙන පටලගෙන අනිච්ච කිව්වා කියමුකෝ. දැන් මිනිහට කියනවා මොකක් හරි ආවත් එහෙම රාගයක් කියමු අනිච්ච අනිච්ච කියලා හිතන්න කියලා. ඒ මිනිස්සය දන්නේවත් නැහැ අනිච්ච කියන්නේ මොකද්ද කියලා. අන්නේ වගේ දැන් කමල් කියන මැරයගෙන ජීවිතේට දන්නේ නැති මිනිස්සෙකුට කමල් කමල් කිව්වා කියලා එයාගලුවට එන්නේ කමල්ගේ කිරුවව නේද? ඒත් මිනිස්සය කමල් කියන කෙනා ගැන දන්නේ නැහැ. ඒ වගේ අනිච්ච කියන වචනේ වචනේ නිකන් විතර්ක කරලා වැඩක් නැහැ. ඒක සුද්ධෙක් විතර්ක කරනවා හා සමානමයි. වෙන්න ඕනේ මොන විදියටද මේක වෙන්නේ කියන එක අනිත්‍ය සංඥාව හරියට තේරුම් ගන්න යථාභූත ඥානය කියන ඇත්ත ඇති සැටියෙන් අවබෝධ වීම කියන අවබෝධෙත් එක්ක නැතුව අර ලේබල් අලවන්න එක වැඩක් නැහැ කියන වචනේ මමත් අනුමත කරනවා. ඒ කියන්නේ වචනය නෙමෙයි උතන අවශ්‍ය වෙන්නේ අර්ථය අවබෝධ වෙන සංඥාව. ඒ සංඥාව එනවනම් ඊට පස්සේ අර ලේබල් එක අහකට නමන්නේ. දැන් අපිට කොකාකෝලා කියන ලේබලේ දැක්ක ගමන්ම මොන වගේ එකක්ද මොන පාටද මොන රහද කියලා ඔක්කොම සංඥා වෙනවද නැද්ද? එනවනේ. දැන් ওই ලේබලේ දකින්න මිනිස්සේ කොකාකෝලා කියන්නේ මොනවද කියලාවත් දන්නේ නැති කෙනෙක්. ලේබලේ තියාගත්තොත් එහෙම. ඒ මිනිස්සයා ජීවිතේට දන්නේ නැත්නම් මොනවද කියලා. දැන් මිනිහා දන්නවද මේක මේ පාටයි මේ රහයි කිසි දෙයක් ඔළුවට නෝද ලේබලේ දැක්කම? නැහැ. දැන් අපි බෝතලේ මොන වගේද රහ මොන වගේද පාට මොන වගේද ඔක්කොම දන්න නිසා අපිට ලේබලේ දැක්කත් දැන් ඇතිද නැද්ද? ඇති. අන්න එකයි මේ කියන්නේ. අනිච්ච සංඥාව හරියට හදාගත්ත හිතකට අනිච්චං කියන වචනේ වුණත් ඇති.
එතකොට එයාට සංඥාව ගලාගෙන එනවා. ඉතින් මේකේ අපි කාලයේ ප්‍රශ්නේ හින්දා මේ ලොකු තේරුමක් කරලා දෙන්න බැරි මම නිකන් මේ කෙටියෙන් එක උපමාවක් විතරක් කරන් ඔබ කියන්නේ. නැත්තම් මේක කොහොමද මේ සංඥාව හැදෙන්නේ කියන එක විස්තරාත්මකව තේරුම් කරලා දෙන්න තිබුණා නම් ගොඩක් වටිනවා. දැන් ස්වාමීන් වහන්සේ මම හිතාගෙන ඉන්නේ දැන් නවසිවිතකේ තියෙනුනේ. ඒක තියෙනනේ උද්දුමාතකම් විනීලකම් ළඟට අත්තක් ටිකම් පාදක් ටිකම් ඒ ටික මම හිතට අරගෙන ඒ තුලින් හිතාගෙන ඉන්නේ අනිත්‍ය. මෙහෙමයි. මම ඔකට එක උදාහරණයක් මේ කියන්නම්. තේරෙනවා කියන්නම් දැන් ওই විදියට අහන හින්දා අපි ගමු අට්ටික සංඥා. මොකද අට්ටික සංඥා කියන්නේ? අට්ට ගැන. අට්ට ගැන. අර හාමුදුරුවෝ ඒක මතකයි දන්න ඔය කියන්න ඕනේ. අට්ටික සංඥා කියන්නේ හාමුදුරුවෝ කෙනෙක්ගේ කතාවක් නෙමෙයි. අට්ටික සංඥා කියන්නේ භාවනාවක්. හරිද? අට්ටික කියන්නේ ඇට. සංඥාව කියන්නේ හඳුන ගැනීම. එතකොට මේ ශරීරයේ තියෙන ඇට ටික හඳුන ගන්න සංඥාව පොළොවට දාගන්න. ඕක තමයි අට්ටික සංඥාව කියන්නේ. ඊට පස්සේ කොයි මොහොතේ හරි භාවනාවට වඩනාට පස්සේ අර ඇට සැකිල්ල ඔළුවට ගන්න එක තමයි මෙතන අට්ටික සංඥා කියන්නේ. දැන් මෙතන තරුණ ළමයි ටිකක් ඉන්නවනේ. දැන් මේ ළමයින්ට මේ මොන ඇට සැකිලි සංඥාද කියලා හිතෙන්න පුළුවන්. කො බලන්න මෙතන ඉන්න මේ කියන්නේ වයෝවෘද්ධ නැති පිරිස පිංගතුන් පොඩ්ඩක් අතස වයෝවෘද්ධ හැමෝම අතස්සයි. දැන් ඔය ඇට සැකිලි ගැන නවසීවතක් ගැන කතා කරනකොට මෙයාලා කල්පනා කරනවා මේ ඔය ආච්චිලගේ සීලගේ භාවනා කියලා වෙන්නේ නැති වෙන්න මම මේක ඒගොල්ලන්ට ගැලපෙන විදිහට කියන්නම්. එතකොට ඔයගොල්ලෝ කොහොමද ගලපගත්තේ? හරිද? අට්ටික සංඥාව කියන එක හරියට මොනවද? නිකම් බොරුවට අපි පාලි වචන ටිකක් අරගෙන මේ කය අට්ටික අට්ටි 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 ගහිතුවා කියලා මේකේ සංඥාව වෙන්නේ නැහැ. හරියට මං කිව්වේ කොකාකෝලා දන්නේ නැති මිනිස්සයා කොකාකෝලා ලේබලේ දැක්කට වැඩක් නැහැ වගේ. මෙතන වෙන්න ඕනේ අට්ටි ගැන සංඥාවක් කොළුවට ඉස්සලා දාගන්නවා. හරියට අර කමල් කියන මැරයා මේ වගේ කියලා දැනගන්නවා වගේ. කොහොමද ඒක ගන්න? එක්ස්රේ අරගෙන තියෙන යතොස ජීවිතේ කවදා එක්ස්රේ අරගෙන තියෙන හැමෝම අරගෙන තියෙනවා. එක් තමන්ගේම එක්ස්රේ එක දිහා තමන් බලනකොට ගල්මහත් එක්ස්රේ අරන් තියෙන මෑතකම ගත්තේ කොහේ එක්ස්රේ ගත්තේ? පපුවේ. ඕකේ දැන් අර ඔක්කොම මේ කුරුල්ල වගේ කුරුල්ලගේ දිහාට ටික වගේ කටු පෙළි ටික තියෙනවනේ. දැන් ඕක දිහා ඔබතුමා බලනකොට හිතුනේ මොකද්ද? මගේ ඇතුලේ තියෙන ටිකනේ මේ කියන එක හිතුණාද නැද්ද? මේ මේක ඇතුලේ තියෙන මේ කියන හිතනවනේ. හැමෝටම මේක හිතනවනේ. ඔළුවේ එක්ස්රේ එකක් ගත්තත් හිස් කබලේ අතක ගත්තත් අපි ඒක දිහා බලලා තමන්ගේම ගත්ත එක්ස්රේ එක දිහා බලනකොට තමන් අනිවාර්යයෙන්ම හිතනවා මේක ඇතුලේ ටිකනේ මේ කියලා හිතනවද නැද්ද? ඔන්න ඕක තමයි අට්ටික සංඥාවේ වෙන්නේ. හරියටම උදාහරණ තමයි එක්ස්රේ කොලයක් අරගෙන බලන විදිය. එතකොට දැන් අපි කියමු එක්ස්රේ එකේ දෙනම් කොටසක්නේ සාමාන්‍යයෙන් ගන්න. මුළු ෆුල් බොඩි ගන්න එක්ස්රේ මැෂින් එකක් තියෙනවා කියමු. අන්න ඒ වගේ වැඩක් තමයි උතන කරන්න තියෙන්නේ. අපි ගන්නවා Google එකෙන් හරි කොහෙන් හරි සර්ච් කරලා ඇටසැකිල්ලක සම්පූර්ණ පින්තූරය. හරිද? මෙතන ඉන්න ඕනම කෙනෙක් ඔන්න මොකද කරන්නේ? අර ඇටසැකිල්ල දිහා බලලා අර එක එක කොටස් තමන්ගෙම එක්ස්රේ එක ගත්තා වගේ හිතාගෙන මේ මගේ මේ ඇතුලේ තියෙන හිස් කබලනේ මේ තියෙන උර හිස් කටුනේ කියලා දැන් ඔක්කොම ඔන්න කොටසින් කොටස ඔළුවට දාගන්න. මේ ඇතුලේ මේ විදිහටම තියෙන මේ ඇතුලේ මේ විදිහටම කියලා. මම ඊයේ ගියා මේ මොකද්ද ඩවුන් ටවුන් එකේ තියෙනවා මේ සයන්ස් වර්ල්ඩ් කියලා බිල්ඩින් එකක්. ඒක ඇතුලේ හරි ෂෝක් එකක් කියන්නේ සයන්ස් වලට සම්බන්ධව මිනිසුන්ට ඉගෙන ගන්න ගොඩාක් දේවල් ළමයින්ට හරියට උදව් වෙන දේවල් තියෙනවා. ඉතින් සමහර ගේම්ස් තියෙනවා. මේ එකක් තියෙනවා තත්පර 25ක් ඇතුලේ ඇටසැකිල්ල කටු ටික ඔක්කොම තියෙනවා වෙනව.
ඒ කඩු ටික ගාන්න සෙට් කරන්න ඕනේ. ඒකේ තියෙනවා මේ ඒ අදාළ තැනට හරියටම තියන්න ඕනේ. එතකොට දැන් තත්පර 25 ගෙවිගෙන යනවා. තත්පර 25 පැනලා බිඳුවට ගියපු ගමන් මේ ටික ලොන් එලාම් එකක් ඇවිල්ලා ටකාස් ගාලා අර හදපු ටික පුපුරලා යනවා. ඒකෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන අර තත්පර 25ක් ඇතුලේ ඇගේ තියෙන සියලු මේ අස්ති කොටස් ටික හුරු වෙන්න මේ හැම කටුවක්ම. ඉතින් මේ මම දැන් ඔය ලංකාවේ බවුන් පැලස් කියලා භාවනා කරන වෙනමම විශේෂ රිට්‍රීට් සෙන්ටර් එකක් සකස් කරන් යනවා. මට මේ සයන්ස් වර්ල්ඩ් එකට ගියාට පස්සේ ගොඩක් අයිඩියාස් ආවා මිනිස්සුන්ට මේ භාවනාවට සංඥාවල් හදාගන්න විවිධ ක්‍රමවේද ගැන. කරන්නේ ඕක දැන් අපි Google එකෙන් හරි කොහෙන් හරි හොයාගත් අර ඇට සැකිල්ලේ ඔක්කොම කොටස කොටස ඔළුවට දාගත්තම මේ තමයි මහපටැඟිල්ල කඩු ටික තියෙන මෙහෙම දබරැඟිල්ල කඩු ටික තියෙන මෙහෙම ඔක්කොම දැන් කාලයක් තිස්සේ මේක එකපාරම බලපු විනාඩියට නෙමෙයි කාලයක් තිස්සේ ටික ඔක්කොම ඔළුවට දාගත්තා. අපි දැන් ඕකට උදාහරණයක් නිකන් හිතමු. මෙතන ඉන්න පොඩි දරුවෙක් කවුරු හරි කියන්න. කොණ්ඩෙ ටින් කරලා එහෙම ඉන්න කෙනෙක් නැද්ද? මේ නිකන් ඈ කොණ්ඩෙ ටින් කරන්නේ නැන්නේ. ඒ මං එහෙම අහපු හේතුව පස්සේ කියන්නම්. ඒගොල්ලන්ට තේරෙයි. ඒයි කොණ්ඩෙ ටින් කතාවක් කියවේ කියලා. අපි නිකන් හිතමු මෙතන ඉන්නවා කියලා කවුරු හරි දරුවෙක් භාග්‍ය කියලා කියමු දැන් උදාහරණයකට. අපි දැන් මේ පුතා යනවා හිතන්න මේ ඇට සැකිලි ටික ඔක්කොම ඔළුවට දාගෙන තියෙන්නේ. මෙතන කිලිම ඉන්න ළමෙක් පුතේ කරින්නේ එක්කෙනෙක් ඉදිරිපත් වෙන මම ඇඟිලි දික් කරලා කෙනකින් අහන්නේ චතුල. චතුල පොතක් නැගනේ චතුල නෑ මං අහන්නේ තරුණ දුවෙක් කවුරු හරි මං අසවලා කියන්නේ කෙනෙක් ඉදිරිපත් වෙන්න පොඩි උදාහරණයකට ගන්න. හරි පුතේ ඔයා හන්නේ නම මොකද්ද? විශාල සිංහල තේරෙන්නේ අපේ දරුවගම. දැන් මෙයා ඔන්නේ වාඩි වෙන. දැන් මෙයා අර ඇඟේ කෑලි කෑලි ඔක්කොම කොටස් සංඥාව ගත්තා. හරිද? දැන් අට්ටි සංඥාව අරන් තියෙනවා. එක්ස්රේ එක වගේ මෙයා මුළු ඇටසැකිල්ලෙම අම්මලට තේරෙන්නේ නැහැ. දැන් ඔන්න මෙයා ඒ ටික අරගත්තා. දැන් මෙයාට තරුණ ජීවිතේට කසාදයක් බඳින කාලෙකට මේක බලපෑමක් වෙයිද? මම මේක පෙන්වන්නේ. මේක දැන් වයර ධම්මල මේකට ගත්තේ නැත්තේ ඒකයි. මෙයා යනවා හිතන්න උදාහරණයකට මෝල් එකකට. දැන් මෙයා මෝල් එකකට ගිහිල්ලා මොනවා හරි බඩු ටිකක් ගන්න වෙලාවේ ඔන්න කොල්ලෙක් එනවා. දැන් මෙහි ඉන්න සුද්දන්ට නම් සාමාන්‍යයෙන් එහෙම අර ලංකාවේ වගේ නංගි එකක් ඇස් ගන්න එහෙම පිස්සු නැහැ නේ. දැන් අපි හිතමුකෝ ලංකාවේ මිනිහෙක් එක්ක ඉන්දියන් කාරයෙක් හරිද ඇවිල්ලා මට නමක් කියුව එක මතක නැහැ. දැන් මේ නුෂාරා ළඟට ඇවිල්ලා අර කොල්ලගේ හැප්පී කියන යනවා සමහර ලාවට ඇස් ගන්නවා. දැන් මේ කොල්ලගේ තියෙන අමුතු විකාරය මෙයාගෙන් යම් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙන විවිධ ඇක්ෂන් දාන. දැන් ඕව ලංකාවේ හරියට වෙනවන්නේ බස් එක කියන්න නැහැ විවිධ ප්‍රශ්න වෙනවනේ. ඔහොම දෙයක් වුණ ගමන් සාමාන්‍ය ගෑන ළමෙක් මොකද කරන්නේ කියලා? එමර්ජන්සි කෝල් එකක් දුන්නා. ඒ මෙහි තාත්තා. නේද? ඔව්. මෙහි සාමාන්‍ය මොකද කරන්නේ? වෙලන්ද මේ අම්මලට තමයි අද්දගීම් ඇති හො වෙච්ච ලංකාවේ. කුඩ පාරක් ගහපුවා. සිරප්පු කරල කරපුවා. එහෙම වෙලා නැද්ද? නේද? කුඩ වලින් සිරප්පු වලින් ගහනවනේ. එතකොට එක්ක බොහෝ විට වෙන්නේ හිම මිනිහෙක් හම්බෙච්ච ගමන් ගැටෙනවා. තරහ යනවානේ. මේ මුට පිස්සුද කොහෙද කියලා තරහ යනවා. ඔය බොහෝ විට වෙන එක. එහෙම නැත්නම් සමහර ගෑන ළමයි ඉන්නවා. දැන් අර වැරදි ප්‍රතිචාරය දක්වන මිනිහා ටිකක් නිකන් බෙනුමකට එහෙම මේ හොඳ ඉන්නවනම්
අයියත් නිකන් අර නිකන් මොද ලස්සනක් තියනවා කියලා. හැබැයි එකපාරට බලන්නේ නිකන් බිම් බලාගෙන ඉන්න හොරෙන් බලනවා, hina වෙනවා බිම් බලාගෙන. අන්න එහෙමත් ගෑනු ළමයිගේ ඇලීම පැත්තේ ප්‍රතිචාර එනවා. එක්ක ගැටීම පැත්තේ ප්‍රතිචාර. ඔය ප්‍රතිචාර දෙක නේද බොහෝ විට එන්නේ. එක්ක ගැටෙනවා, එක්ක ඇලෙනවා. දැන් ඇලුනත් හිතේ පීඩනයක්ද නැද්ද? ගැටුනත් පීඩනයක්. අපි කියමු ඔය කිසිම දෙයක් නැහැ. මෙයා දැන් කෙලින්ම අර ඔළුවේ තියාගෙන තියෙන සංඥාව මොකද්ද? හැඩසැකිල්ල. ඔය සංඥාව ඔළුවට ගත්තා කියන්නේ මං කියන්නේ ඔක නිකන් එක්ස්රේ මැෂින් එකක් හයි කරගත්තා වගේ ඔළුවේ. එක්ස්රේ මැෂින් එකක් හොස්පිටල් එකේ තියෙනකොට එන හැමෝම ඔකට දානවද? හොස්පිටල් එකට එන ලෙඩ් බලන්න එන අයයි හැමෝම දානවද? නෑනේ. අදාළ ලෙඩාව නේද දාන්නේ එක්ස්රේ මැෂින් එකට. ඔය අට්ටික සංඥාව ඔළුවට ගත්තා කියන්නේ එතකොටත් මේ හැමෝම ඔකට දාන්න ඕනේ නෑ. ලෙඩාව දැම්ම නම් හරි. හරිද? දැන් මෝල් එකේ ඉන්න මේ දුව අර අට්ටික සංඥාව ඔළුවේ තියන් ඉන්නවා කියන්නේ දැන් මේ එක්ස්රේ මැෂින් එක හරි කරගෙනද නැද්ද? හරි කරගෙන. දැන් ඔන්න ලෙඩේ කම්බුණා. කවුද අර කොල්ලා? දැන් ලෙඩාව කෙලින්ම දානවා මැෂින් එකට. දානකොට ෆුල් බොඩි ස්කෑන් වෙලා අර කොල්ලව පේනවා මොකෙක් වගේද? තනිකර සැකිල්ලක් වගේ. දැන් ඇස් ගහනවා තේරෙනවද? ඇස් ගහන එකක් තේරෙන්නේ නැහැ, hina වෙන එකක් තේරෙන්නේ නැහැ, බලන එකක් තේරෙන්නේ නැහැ. දැන් පේන්නේ තනිකර සැකිල්ල. ඇලෙනවද? ගැටෙනවද? ගැටෙන්න දෙයක්වත් නැහැ, ඇලෙන්න දෙයක්වත් නැහැ. දැන් ස්කෑන් වෙලා මේ දුවට සම්පූර්ණ අර කොල්ලව. ඔතන සතිය නැද්ද? සිහිය. ඔතන ඇලීම් ගැටීම දුර වෙන වීරිය තිබිලා නැද්ද? තියෙනවා. නෝනින් ඉවසන විමසීම නැද්ද? අන්න ඔක්කොම ටික තියෙනවා. දැන් කලේ මොකද්ද? අර ලේබල් වගේ වචන අරගෙන අට්ටි 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 කියලා මොකද හිතුවද? නෑ. අර මනසේ තියෙන සංඥාවට කෙලීම රයියව දැම්මා. දාපු ගමන් ඔන්න ප්‍රතිඵලේ මනසෙ උනා. ඔතන මුළු ආරයෂ්ඨාංගික මාර්ගෙම වැඩිලා තියෙනවා. මම ඔබ දැන් මේ විස්තර කරන්න වෙලාව නෑ. දැන් ඔතෙන්දී හිතන්න ඔය ටික කරන්න, ඔය සංඥාව වඩන්න ඒ වෙලාවේ හිතේ සංසිඳීමක් හදනවද විසිරීමක් හදනවද? ඔය විදිහට බලපු ගමන් සංසිඳිලාද විසිරිලාද? සංසිඳිලා. දැන් මම ඔබට තරුණ ළමෙක්වම ගත්තේ නේද? ඒ ළමයා කොණ්ඩේ ටින් කරගෙන හිටියානම් ඕක විමසන්න බාධාවත්ද? අපි කියමු කොණ්ඩේ ටින් කරලා කරාබු දෙක දෙක දාලා දැන් කරාබු දෙක දෙක තිබ්බා කියලා අර එහෙම බලන එක ප්‍රශ්නයක් වෙනවද? කරාබු දෙක දෙක තේ කියනකොට අර වටේ ඉන්න අච්චිලා අර ළමයි කන දිහා බලනවා. මේ කනේ කරාබු කීයක් තිබ්බත් කොණ්ඩේ පාඩ මොකක් වුණත් එයා දාගෙන සරප්පු දෙක මොකෝ වගේ වුණත් රත්තරන් බඩු කීයක් දාගෙන හිටියත් එයාට අර විමසන නුවණට ප්‍රශ්නයක් වෙනවද? නෑ. විශාක ඒක නෙමෙයි මේ කෝටි ගණන් වටින මේක ප්‍රශ්නතර අපෙන්ද? එයාගේ විමසීමේ ප්‍රශ්න නෑ. සතිය පුරුදු කරන එක වෙන්නේ මේ ඇඟේ කැලිකල වල නෙමෙයි. එතකොට පින්වත්නි මෙයා මෝල් එකේ ඉඳලා ආරි මාර්ගේ වටනා භාවනා කරන කවුරුත් දන්නේ නැහැ. කාටවත් පේන්නෙත් නැහැ. කාටවත් කියන්නෙත් නැහැ. අන්න එහෙම එකක් මේ අනිත්‍ය සංඥාව කියන එකත් අට්ටික සංඥාව වගේම තමයි. එතන ওই අට්ටික සංඥාව තේරුම් ගන්න එන එක්ස්රේ මැෂින් එකක් හයි කරගත්තා වගේ. දැන් ඕක කිව්වේ ඇයි දන්නවද? අද වෙන්නේ මේක කරපු ගමන් අට්ටික සංඥාව වඩාගත්ත ගමන් කෙලින්ම ගිහිල්ලා එයා බිරිඳක් නම් එයා ඉස්සෙල්ලම ස්කෑන් කරන්න කව මහත්ය. එයා මනුස්සයා නම් එයා ඉස්සෙල්ලම ස්කෑන් කරන්න කව නෝනෝ ඉතින් අවුල්. අර අහිංසකයා හෝ අහිංසකයව අතෑරලා කෝටි 300 ගානක් ඉන්නේ තව ගෑන්. එහෙම නැත්නම් කෝටි 300 ගානක් තව පිරිමි ඉන්නේ. මෙතන තමන්ගේ බිරිඳ හෝ සැමියා ස්කෑන් කර කර ඉඳිලා නෙමෙයි තියෙන්නේ. විශාක එහෙම ස්කෑන් කරා නම් ඔච්චර ධර්මමු බරව හදන්නේ නැහැ යා. අවුරුදු 7 දිනේ ආවේ අවබෝධ ලැබුවේ. අද මෙතන අපිට පැටලිලා බාහිර ලෙඩුන්ව මේ ස්කෑන් එකට ගන්න ඕන සංඥාවට ගන්න ඕන එකේ අපි මේ නොගන්න ඕන එකම කෙනා තමයි අල්ලගන්නේ. නේද? විවාහ වෙච්ච කෙනාට එකම කෙනා ඉන්නේ Tamanට. නේ? ඒ කෙනා හැර කෝටි 300 ගානක් ඒ පාර්ශ්වෙමයි ඉන්නවා. කාන්තාව නම් කාන්තාව කෝටි 300 ගානක් ඉන්නවා, පිරිමි නම් පිරිමි කෝටි 300 ගානක් ඉන්නවා. අන්න ස්කෑන් කරන්න සමාජය ඕන තරම් කට්ටිය ඉන්නවා. එයාගෙන් Tamanට හැක් ගැහුණත් Tamanට එයාට හැක් ගන්න හිතුණත් කෙලින්ම ස්කෑන් කරා. පැහැදිලිද?
සංඥාව අන්න එහෙමයි ගන්න. ඔය සංඥාව ගත්තම අර මැෂින් එක ඔලුවේ හයි කරගත්තා වගේ. ඉතින් අනිත් සංඥා වුණත් ඔය විදියට අවබෝධයෙන් වඩන්නේ නැතුව අර කිව්වා වගේ වචනේ විතරක් විතර්ක කර කර හිටියා කියලා කවදාකවත් වෙනවද? වෙන්නේ නැහැ. ඉතින් ඒකට ඔය බාහිර දේවල් වෙනස් කරගන්න කොහෙත්ම ඕනේ නැහැ කියන එකත් මම සිහිපත් කරනවා. කොණ්ඩේ මොන කොහොමද තිබ්බද, ඇඳුම මොකක් වුණාද, ආභරණ මොකක් වුණාද, සපත්තු කොහොමද තිබ්බේ, ඒක අදාළ නැහැ. හැබැයි පන්සලට එනකොට ඒක කරන්න ඕනේ කියන එක නෙමෙයි කියන්නේ. ඒක සංස්කෘතියට අදාළ වෙනම දෙයක්. මං කියුවේ නිවන් මඟ වඩන්න ගිහි ගෙදර කිසිම ප්‍රශ්නයක් නැත. හොඳයි. දැන් අද දවසේ ඔයගොල්ලෝ ගොඩාක් සීලේ පවාරණය කරහම උක කරගන්න